මං හිතන්නේ අපිට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නේ පින්වතුන් පිරිසක්. මං හිතන්නේ ත්‍රාසීමානිත පිරිසක්. ඊට වඩා වැඩි පිරිසක් ගුවන් විදුලි හරහා සම්බන්ධ වී ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ හැම කෙනාටම හැම කෙනාටම මේට ශ්‍රාවක පිරිස හැටියට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙන ටික දෙනුයි. මම මතක් කරන්න කැමති මේ වෙලාවේ ඇයි මේ ධර්මය මේ අභිධර්මය කියන කොටස ඇයි මේ පින්වතුන් හිතන හැටියට මේ පින්වතුන්ගේ හිතේ ඇතිවෙන හැටියට හැඟෙන හැටියට ඇයි මේ දැන ගැනීම වැදගත් වෙන්නේ? ඒක අපි හිතන්න ඕනේ. මේ පින්වතුන්ට මම අවස්ථාව සලසලා දෙනවා. ඒකට මේ පින්වතුන් හිතන හැටියට හැම එක්කෙනාම කතා කරලා කියන්න. ඇයි අභිධර්මය ඉගෙන ගැනීම වැදගත් වෙන්නේ? ඒක උසස් යයි සම්මත වෙච්ච කොටසක් නිසාද? ඒ වගේම එක ඥානපාක්ෂිකව පවතින කොටසක් නිසාද? ඊළඟට දෙවියන්ට දේශනා කරපු නිසාද? ඊළඟට තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගත්තු මුදයි කියන නිසාද? නැත්නම් අලුත් දෙයක් හැටියට මේක විමර්ශනාත්මක හොයාබැලීමක් හැටියටද? මොකටද මේක මොන වගේ පැත්තකට මේ ගැඹුරු වටිනාකමක් තියෙන ඉඳද මේක දැන ගැනීම වැදගත් වෙන්නේ? ඒ වගේම තමයි මේ දක්වා ඉගෙනගත්ත පාඩම් තුලින් යම් යම් කොටස් Tamanට වැටෙනු ඇති ගියා නම් ඒවා දැන ගැනීමට අවශ්‍ය කොටස් තියෙන ඒක ඇද. ඒ කියන්නේ ඒක මේක හේතුව මේට ඉස්සරහට යන්න තියෙන කාණ්ඩයට පසුබිමක් හදාගෙන යන එක තමයි සුදුසු. නැත්නම් ඒක පාරම ගියාට මේ ඒක මේ කරුණ ටික පැහැදිලි කරගන්න නැතුව ගියාම මේ ඒක අපිට ඉන්නේ ගන්න අමාරු වෙනවා. ඇයි අපි ධර්මයේ ඉගෙන ගන්නේ? මොකද්ද වටිනාකම? මේ දක්වා අපි ඉගෙන ගත්ත කොටස් මොනවද? ඒ අතර මොනවද අමාරු අපහසුකම් තිබෙන ධර්ම කරුණු? මෙන්න මේ ටික අපි මේ දැනගෙන ඉස්සරහට යම් පොඩි අවස්ථාවක් සලසා දෙනවා මේ පින්වතුන්ට. ඒ පිළිබඳව මොනාර තියෙනවා නම් අහන්න. මම අද විශේෂ මේ කොට්ටාසයක් පිළිබඳව හිතාගෙන ඉන්නවා කියලා දෙන්න. හොඳයි, මේ අවස්ථාව මම කරුණාවෙන් ඉදිරිපත් කරනවා. අවස්ථාව ලබා දෙනවා මේ පින්වතුන්ට ප්‍රශ්න අහන්න. මම කියපු කර්ම තුන සම්බන්ධයෙන් අවසරයි ස්වාමීන් වහන්සේ. මම නම් අභිධර්මයට ගොඩාක් ඌමනාවෙන් සමන් දෙන්නේ අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. මොකද මම හිත වැඩ කරන ඇටි ගැන දැන ගැනීමටයි ගොඩක් උත්සාහ වෙන්නේ. ඒකෙන් තමයි මට ඉතින් මයිකලස් අරින් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකයි මම ස්වාමීන් වහන්සේගෙන් ඉතරම් ප්‍රශ්න අහන්නේ. ඒ ගැන උනන්දුවක් ඇති කරගන්නයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයට පොඩ්ඩක් මම පිළිතුරු දෙන්නේ මගේ අත්ක ප්‍රකාශ කරන්නයි තේරුවන් සර්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හැමතැනටම තේරුවන් සරණයි. මේ මම නම් හරිම කැමැත්තකින් හිටියා මේ අභිධර්මයේ ඉගෙන ගන්න. මම ටික ටික ස්වාමීන් වහන්සේගෙන් ඉගෙනගෙන තිබුණා. නමුත් දැන් මේ සැරේ මේ විදිහට පිළිවෙලට ඉගෙන ගන්නකොට ඒ මොහොතේ සිතේ වේදන සායිසික මොනවාද මේ වෙනකොට හුඟක් ඒක ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් තමයි මම මේ කියපු ඒවා ඔක්කොම ලියාගෙන නිතර නිතර නැවත නැවත මෙහෙය කර කර බලන හින්දා මට සෑහෙන දුරට මේ පාඩ කරපු දේ ටික හොඳට හිතනකොට මොකද මෙතන අපි හැමදාම සූත්‍ර දේශනාවල දේශනාස්නකොට අපි දැනගන්න ලැබෙනවා මේ හැමදේම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඉතින් ඒක කොච්චරක් වචන වලින් ඇහුවත් ඒක හිතට හරියට තරහ ගන්න අමාරු හිතට කාව තින්නේ නැහැ. හැබැයි අපි ධර්ම ඉගෙන ගන්නකොට මේක මේ අනාත්ම ගතිය මේක තියෙන මේ
භයානකම මෙතන පරිසම් යුතු දේවල් මේක කෙනෙක් කරන දෙයක් නෙවෙයි. මේ අභිධර්මයට අනුව මේවා මේ සිටිවිලි ඇති වෙනකොට ඒවා චෛතසික යෙදෙන හැටි අපි අවසන් සිත් ඇති වෙන හැටි ඒවා කොහොමද අපිට මේ අපේ මේ සංසාර ගමනේදී අපි නිරේද ගෙනියන්නේ කොහොමද අන්න ඒ වගේ සම්පූර්ණයෙන් මේ අපේ ළඟ තිබුණු සමහර කර්ම සමහර දිගහැරෙන ගතියක් ඒ කියන්නේ විමුක්ත වෙන ගතියක් දැනෙනවා මට මේ අධ්‍යාන දිගෙන ගැනීමෙදී. ඉතින් මම දැන් මට සිටිනිල්ලක් එනකොට මට හිතා ගන්න පුළුවන් මේ සිටිල මොකක් වගේද මොන වගේ චෛතසිකද මේකේ තියෙන්නේ මම මොකද මේ සත්‍යයක් කළ යුත්තේ මම මේ මට ද්වේෂ සිතක් එනකොට මම දන්නවා මේ ද්වේෂ චෛතසිකද යෙදිලා තියෙන මේ කවුරුත් කරන දෙයක් නෙවෙයි මේක මේ ධර්මතාවයක් අන්න ඒ කර්ම මට ටිකෙන් ටික පැහැදිලි වෙනවා සංඥාංශ. ඉතින් මට දැනට දැන් වාසිය අවිදියට මට තියෙන ලකුණ ප්‍රයෝජනයක් මේකයි. ඒ වගේම මේ ටිකක් තවදුරටත් මේ නිගමනයකට මේ වාහන්සේ කතා දේශනා කරනවා නැවත නැවත අපි මේ කියවීමේ මේ ටිකෙන් ටික මේවා ධාරණය කරගන්න පුළුවන් කියලා මම හිතනවා. දෙවන සරණයි. තවත් පින්වත්තුන්ට පුළුවන්. සර්ණයි අඳුරනේ මම පත්මසිරි. මෙලෝකේ පැවැත්ම පවතින ධර්මතාවයේ යාන්ත්‍රණය මොන ආකාරයෙන්ද මේ කටයුතු සිදුවීමෙන් දිගට යන්නේ කියන එක නිවැරදිව වටහා ගැනීම මේ ලෝකෙන් මිදීමට අදහස පළ කර ගැනීමට ඒ සඳහා කටයුතු කිරීමට අවස්ථාවක් වෙන බැවින් තමයි ධර්මය කෙරෙහි මන් දොඩක් ගන්න. සර්ණයි. ඔහොමයි. තවත් පින්වතුන්ට පුළුවන්. අවසර ස්වාමීන් වහන්සේ මේ මම අභිධර්මයේ ඉගෙනගත්ත ශ්‍රමේ ඥානය දිනු කරගන්න අවශ්‍ය වෙයි කියන අදහසින් තමයි මේ භාවනාවට ප්‍රායෝගිකව හුඟක් වෙලාවට යොදා ගන්න උත්සාහ කරා. නමුත් මේ නැවත නැවත ප්‍රදර්ශනය කරනකොට මේ සුමීනේ පාඩමේදී මට තේරුණා මේක ප්‍රායෝගික නොවේ. සුතමේ පැත්තෙන් විතරක් මේ සම්පූර්ණ කරගන්න බැහැ. අපි පාඩුව යොදා ගන්න ඕනේ දැන් සුතමේ කවදාකවත් මේ සම්පූර්ණ වෙන්නේ නැහැ කියන අදහසක් ආවා. එහෙනම් මට තේරුණා මේක දැන් ප්‍රායෝගිකයන් වෙනින්ද භාවනාවට යොදා ගත්තේ නැත්නම් මේක සම්පූර්ණ නැහැ කියන එක. එහෙනම් මේක තේමෙන හින්දා මම දැන් ඉස්සරහට උත්සාහ කරනවා මේක පාවිච්චිව සම්බන්ධ කරගන්න සුතමේ පැත්තෙන් අර සම්පූර්ණ කරගන්න බැහැ කියන වගේ පැතිකුත් මට තේරෙනවා. පාවිච්චිව සම්බන්ධ කරගත්තේ නැත්නම් අනිත්‍ය කවුනසනේ අද මේ වර්ධනයේ චර්තජී වාහන සම්බන්ධ වෙනවා රේඩියෝ එකකට මේක අර මම හිතන්නේ සම්බන්ධ කරලා නැහැ රේඩියෝ එක අලුතින් මොන හරි කියනවා නම් අයිගලන්ගේ මේ අපට තක මොන හරි අපි වෙන හිතල බලන්න හොඳයි සාර්ථක වෙනවා. ඔය වගේම අපිට අදාස් සීටක් දක්වා තියෙන ලංකාරිසේ සීලා මහත්මයා ප්‍රතිමේම ප්‍රකාශකල කියන මේ ඥාන පාස්තික වශයෙන් ගැඹුරු වටනාකමක් තියෙන මේ ධර්මය දැන ගැනීම තමයි එක හේතුවක්. ඒ වගේම ප්‍රායෝගික භාවනා අධ්‍යක්ෂින් තේරුම් ගැනීමට මේ දැනුම ප්‍රයෝජනවත් බව අධ්‍යක්ෂින්ම තේරුමා කියන එක එතුමිය විසල තියෙන සම්පාතනික වෙන්න පුළුවන්. සිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම අභිධර්මයේ මුලදී නම් මේක ඇත්තටම හරි අමාරු දෙයක් විදිහට තමයි සලකලා අහන්න ගත්තේ. නමුත් සමන්නාංශික දේශනාවලදී අභිධර්මය අහනකොට මට ඒක ඒ අභිධර්මයේ තේරෙන්න පටන් ගත්තා. ඒ නිසා මම නිතරම උත්සාහ වමනායෙන් අහනවා. මම ඒකෙන් හරියටම පින්පව් මොනවද කියලා පිනක් කරනකොට ඒ දින දෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික විදිහට කරන විදිහ මම දැනගත්තා. ඒ වගේම මට දැන් පේන සමහර වෙලාවට පේන්න ගත්තා අපි දැන් ඉපදිලා ඉන්නේ මොන විදිහේ කුසල අකුසලද කියලා මේ විදිහට දිගට ජීවිතේ හැම වෙලේම මේ කර්ම ක්‍රියාවලදී මොන විදිහේද අපේ සිත වැඩ කරන්නේ චෛතසික මොන ආකාරයට වැඩ කරන්නේ කියලා ප්‍රායෝගිකව ප්‍රශ්න ගොඩක් ඇහුවේ නැති වුණාට ඉතාමත් ඕන කැමින් මේ අපි ධර්ම පාඩම අහගෙන ඉන්නවා. ඉතින් මේක නැවත නැවත රෙකෝඩින් කර අහන නිසා ඉතාමත් හොඳ අවබෝධයක් ලැබිලා තියෙනවා හිතුවටත් වැඩිය. ඒ වගේම අතිසර මහත්තයෙක් කියපු වගේ ජීවිතයට ප්‍රායෝගිකව මේක හදාරන්න ලැබීම ගැන සතුටේ. තුවාන්සේට බොහොම පිං දෙන්න සතුටයි. හොඳයි. තවත් අපි බොහොම පිං හැම
කෙනාටම අපි තවත් දිනුතුන්ට සහභාගී වෙන්න පුළුවන්. ඇත්තටම ඉතාම කෘතවේදී ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා මේ පාඩම් පැවැත්වීම ගැන. අපි මෙච්චර කල් ඒ තරම් වැඩි විස්තරයක් නැතුව පොතේ නාම වශයෙන් විතරක් ඉගෙනගෙන තිබුණු දැනුම දිනු කරගන්න පුළුවන් වුණා මට. ඒ වගේම විශේෂයෙන් විඥානයේ ක්‍රියාකාරීත්වයේ සිද්දේ පැවැත්ම පිළිබඳ පුළුල් අවබෝධයක් ආවා කියලා කියන්න පුළුවන්. සිතින් සිතත් චෛතසිකත් එකතු වෙලා කරන වැඩපිළිවෙලක් නේද මේ සියල්ල කියලා අවබෝධ වුණා. ඒ වගේම ඉදිරියට විදර්ශනා වශයෙන් සිත දියුණු කරගෙන උද්‍යාවේ ඥාන ආදී ඥාන ලබා ගැනීමට යන ගමනකදී මේ දැනුම ඉතාම ප්‍රයෝජනවත් වෙන බව ඉතා කෘතවේදීව ප්‍රකාශ කරනවා. තෙරුවන් සරණයි. චිත්‍රරාජ් පශ්මාරණිය. තෙරුවන් සරණයි සානන්ද. සානන්ද සූත්‍රානුසාරයෙන් ධර්මය තේරුම් ගනිමින් ඉන්න අවස්ථාවේ ඇත්තටම හැම වෙලාවෙම අහන්න ලැබෙනවා එක එක විදිහට අභිධර්මය අවශ්‍ය නැහැ, අභිධර්මය අවශ්‍යයි කියන දෙපැත්තටම කරුණු ඇහෙනකොට ඇත්තටම මේ අභිධර්මය කියන්නේ මොකද්ද කියන එක දැනගෙන හිටියේ නැහැ. හරියටම ස්වාමීන් වහන්සේ තරමක දැනුමක් තිබුණා, නමුත් හරියටම දැනගෙන හිටියේ නැහැ. එනිසා ඔබ වහන්සේ මේ සාකච්ඡාව පටන් ගත්තාම හිතුණා මේ සූත්‍රානුසාරයෙන් තේරුම් ගත්ත දෙයක් තවදුරටත් ඒ දේමද මේ අභිධර්මයේ කියවෙන්නේ ඒක රුකුලක් වෙනවද කියන එක තේරුම් ගැනීමේ අදහසිනුයි අභිධර්මයට ඇහුම්කන් දෙන්න පටන් ගත්තේ. ඉතාම සන්තෝෂයි ස්වාමීනාස, ඒ සියල්ල ඉතාමත්ම පැහැදිලි වේගෙන යන බවක් දැනෙනවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේ. මට මුන් හරි නම් හොඳ සහභාගී වෙන්න අපස්සම තිබුණා. නමුත් මම රෙකෝඩ් ඒවා අහලා මේ දුක තේරුම් අරගත්තා. මට හිතෙන්නේ අභිධර්මය ඉගෙන ගැනීම තාම වැදගත් කියලා. මොකද මේ බුදුන් වහන්සේගේ ධර්මයේ වෙන අයගේ ධර්මයේ ඇති එකම වෙනස තමයි මම හිතන්නේ මේ මනස ගැන අපිට බුදුන් වහන්සේ වදාළ ධර්මයෙන් දැනගැනීමට පුළුවන්. අභිධර්මයෙන් තමයි ඒක ඇතුළතටම යන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් ඒකකින් මේ ස්වාමීන් වහන්සේ කරන කාර්යයේ ඉතාම මේ වැදගත් එකක් විශේෂයෙන් අපි වගේ අයට මතක මෙතෙක් අභිධර්මය ගැන වැඩි තේරුමක් නැතුව හිටියයි. ඉතින් ඒකෙන් තමයි මම කේතුවේ සංස්කෘත කරනවා. තව තවත් ඉදිරියටත් ඔබ වහන්සේට මේක අපේ තිංහතුන් බොහොම හොඳයි. එතකොට අපේ තව එහෙම අදහස් ඉදිරිපත් කරන ඇයි අපි ධර්මය ඉගෙන ගන්නේ, ඇයි ඒකි වටිනාකම් මොකද්ද තියෙන, තමන්ට දැනෙන්නේ මොකද්ද අන්න ඒ විදිහට එහෙම කියන එක හොඳයි. තව ඉන්නවා නම් කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කිව්ව ආකාරයට මේ අභිධර්මයේ ඉතා උසස් ධර්මයක් ඥානපාක්ෂිකයි. අපන් තමන්ගේ ජීවිතයට ඉතා ප්‍රයෝජනවත් වෙනවා. කෙටියෙන් කියනවා බොහොම දෙනා බොහෝතයක් කිව්වා. ඉදින් අකුසල් මොනවද කියලා තේරුම් අරගෙන තමන්ගේ ජීවිත ප්‍රවැත්ම ඇති කර ගැනීමට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන ධර්මයක් මේ අභිධර්මය. තිරුවන් සරණයි. ඔබ වහන්සේට බොහොම තුති. බොහොම දැක් තිරුවන් සරණ. තව අපේ කවුරු හරි ඉන්නවද එහෙම? තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම පටන් ගන්නකොට මම කලින් අභිධර්ම දේශනා අහලා තිබුණා. ඒකෙදී සිත් ගැන කතා කරා, චෛතසික ගැන කතා කරා. ඒව ආගෙන හිටියත් ප්‍රායෝගිකව යොදා ගන්න හැටි ඇත්තටම හුඟක්ම පැහැදිලි වුණේ ඔබ වහන්සේගේ මේ දේශනාවට සවන් දීමෙන්. ඒ වගේම අර චන්දන මහත්මයා කිව්වා වගේ දැන් යමක් පිනක් කරනවා නම් ඒක කොහොමද හරියට, ඒ කියන්නේ උසස් මට්ටමක තියෙන කුසලයක් බවට පත් කරගන්නේ. ඒ වගේම අපේ හිතේ ඒ වෙලාවට ඇති වෙන සිතුවිලි කොච්චර දුරට අපේ කියන්නේ අර
ඉස්සලා කිව්වා වගේ කියන්නේ අපායවල් හදන ඒ වගේම හොඳ නිදි ලෝක වලට කෙනෙක් ගෙනියන ආකාරයේ සිතම නේද මේ හැම දෙයක්ම කරන්නේ කියන එක හොඳට පැහැදිලි වුණා. අනිත් එක තමයි උඟක් කාලවලට දැන් සූත්‍ර දේශනා අනුව අනිත්‍ය වගේ දේවල් උනත් බොහෝ කාලයක් තුලදී තියෙන අනිත්‍යක් බැලීම තමයි උඟක් කාලවලට හුරු වෙලා ඉන්නේ. උපාද චිති භංග කිව්වත් නමුත් දැන් මෙතන තේරෙනවා මේ සිත කියන්නේ මේ චිත්තක්ෂණයක් පවනක පවතින දෙයක් නේද? ඒ තරම්ම අනිත්‍යයි නේද මේ සිත ඒ වගේම සිතුවිලි කියන එක. ඉතින් මම හිතනවා බොහොම ප්‍රයෝගී වුණා ජීවිතේ දිහා එමත් නැත්නම් හිත දිහා අලුත් විදිහකට බලන්න මේ ධර්මයේ බොහෝ දුරට උපකාරී වුණා කියලා හිතන සම්මාසිරුවන්තරන. කොහොමද මම හිතනවා ඔක්කොම වගේ කියන්න බැකේ කියලා තවත් කාටයි එහෙම කියන්න තියෙනවා නම් එහෙම ඉදිරිපත් කරන්න පුළුවන්. අපි බොහොම කැමතිට ඒ ශ්‍රාවක පින්වතුන්ගේ අදහස් දැනගත්තම සහ ඒ පින්වතුන්ගේ අවබෝධාත්මක හැඟීම කොයි හරියද තියෙන්නේ කියලා දැනගත්තයින් පස්සේ අපිට මේක හොඳට අතුරන්න පුළුවන් සහ ඉලන්න පුළුවන් මේ වැඩි මේක මේ කටිය සියලු දෙනාටම මේක ග්‍රහණය කරගන්න පුළුවන් හැටි යන්යන් කරුණු ඉදිරිපත් කළා කියන්න පුළුවන්. ඒක ඒකේ ප්‍රයෝජනේ තමයි මම මේ ප්‍රශ්නේ මේ පින්තුන්ට යොමු කරේ. ඒකෙන්ද හැම කෙනාම තමන්ගේ සිතේ ගියව සහ අදහස ඉදිරිපත් කළා තවත් කවුරුත් ඉන්නවා නම් කියන්න පුළුවන්. පොඩි තිනක් දෙන අකම ඇහුවද දන්නේ නැහැ නේද? දිල්රුක් මාත්මයත් අදහස දැක්කොත්මයි නියුතුමා මේ කොහොමද අදහස් දැක්කා ස්වාමීන් වහන්සේ. මම මේ දේශනා කියලටම නොකඩවාම ආගෙන හිටියා. මටන් තාමත් එච්චරම පැහැදිලිම තේරෙන්නේ මේ මේක මේ දේශනා කොයි විදිහට මට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. මම මේක අහගෙන යන්නේ කුරාන්තික දේශනාව නිසා. දේශනාව නිසාම වහන්සේ මේක දේශනා කරන නිසා තමයි මම මේකට සාර්ථකයි වෙන්නේ. යන මාර්කට් කොයි විදිහට මේක මට ප්‍රයෝජනවත් වෙනවද කියලා මට හරියටම තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දෙලවත් කරන්නේ නැහැ. කොහොමදයි? හරි අවංකයි. මම හරියට අගය කරනවා ඒක. ඔව් තව? අහතර කොහොම හරි වගේ නේද? මේ අපි එහෙනම් මේ මම කරුණු දෙකක් කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ අනිත් පාඩමට යන්න මම මේ පිඹුරුපත් හදා ගන්න ඕනේ. මේ පින්වතුන්ගේ මේක ඇවිල්ලා හිත එක්ක ගනුදෙනු කරන වැඩසටහනක් නේ. මේක මම ලක්ෂණ වචන දාලා කිව්වට වැඩක් නැහැ. මේ පින්වතුන්ට ඒක පත්‍යම් වෙන්නේ නැත්තම් සහ ජීර්ණී වෙන්නේ නැත්තම් සහ හිතට එන්නේ නැත්තම් එතකොට මගේ කාලයත් අපරාධේ. මේ පින්වතුන් සියලු දෙනාගේම කාල අපරාධේ. ඒක නිසා ඒකට ඉඩ තියන්න හොඳ නැහැ. ඒ වගේම තමයි මේ පින්වතුන්ගේ හිත කොතනද තියෙන්නේ කියලා දැනගත්තන් පස්සේ ඒක අඩුව පුරවන්නට අපිට පුළුවන්කම තියෙනවා. එතකොට මම මේ පින්වතුන් හිත දැනගන්න ඕනේ. මේ මං කරුණක් කියන්නම් මෙන්න මේක. අපිට තිබෙනවා මේ සංඥාවක් තියෙනවා. ඒ සංඥාව හින්දා අපි පටලැවෙනවා. දැන් මේ ඉස්සරහට කියන්න තියෙන කරුණ ටිකට මේ ටික කියලා තියෙන්නේ හොඳයි. තියෙනවා මේ ලෝකේ තියෙන දේවල් අරගෙන අපි එකට බැඳලා මේ ලෝකේ තියෙන දේවල් එකට බැඳලා එකට ගුලි කරලා ඒ වගේම වෙන වෙනම තියෙන දේවල් එකට අරගෙන සංඥාව ගත්ත පිරිසක් අපි පොඩි පොඩි දේවල් ගොඩක් එක්කාස කරලා මිටියට තියලා මිටි බඳලා මිටි සංඥාව කුඩවල් සංඥාව සමූහ සංඥාව රාශි සංඥාව තියෙන කොට්ටාසයක් අපි හැම එක්කෙනාගේ ඕක තියෙනවා.
ඕකට කියනවා ධර්මයේ වචනයක් තියෙනවා මතක තියාගන්න ඝන සංඥාව කියලා. ඝන. ඔය ඝන සංඥාව සමූහ සංඥාව නිකන් පොඩි පහේ සුළු පහේ එකක් නෙවෙයි ඔබ. ඔක හරියට පුදුම විදියට මේකේ කාවැදලා තියෙන්නේ. පුදුම විදියට කාවැදලා ගල් ගෙඩිය වගේ මේ ඝන සංඥාව අපේ ගාව තියෙනවා. ඒ ඝන සංඥාව මහ විශාලෙට ගල් වගේ පර්වත වගේ තියෙන අපිට මේ එහෙම ලේසියෙන් මේක යවන්න බෑ. බලන්න මෙන්න මෙහෙම හිතන්න බලන්න අපි මේ පොඩි පස් කැටයකට වතුර ටිකක් දානවා. පස් කැටයක් උඩට දැම්මම පස්සේ වතුර ටිකක් ඒ වතුර ටික පස් කැටයට ගිහ ගමන් අර පස් කැටේ තිබෙන අතර තිබෙන ඒ අහස් කෑලි හරහා වතුර ගිහිල්ලා පස් කැටේ දිවල යනවා. එහෙම එකක් වෙනවා. දාන්න බලන්න පාන් කැල්ලක් දාන්න බලන්න වතුරකට දැම්මෙන් පස්සේ පාන් කැල්ල පිගිල යනවා. දිවල යනවා. තේ හදනකොට පිටි දානවනේ. පිටි දැම්මෙන් පස්සේ වතුර දැම්මෙන් පස්සේ ඔක්කොම ටික තියාගෙන යනවා. ඉස්සෙල්ලා කන්න පුළුවන් දැන් බොන්න පුළුවන්. කොහොමනේ තියෙන්නේ? මේ තියෙන මේ පස් කැටයකට වතුර දැම්මම ඒක තියාරි වෙලා ඒ වාගේම නැති වෙලා යනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ තියෙනවා ඔය පිටි කරනවනේ යන්යන් දේවල් ලොකු දේවල් පිටි කරන එතකොට කුඩට හදන්න කුඩු කරන්න පුළුවන්. ඒ වගේ පස් කැටයකට වතුර දැම්මයින් පස්සේ දියවලා යනවා. නමුත් මහා ගල් කන්දකට වතුර දැම්මම දියල යන්නේ. වතුර ටික උඩින් පිරිල යනවා. හැබැයි ඒ ගලට දැනෙන්නේවත් නැහැ. බලන්න පස් කැටයක තියෙන ස්වභාවයයි ගල් පර්වතයක තියෙන ස්වභාවයයි. අපේ ඝන සංඥාව අපේ හිත තුළ තියෙන ඝන සංඥාව ඇවිල්ලා උන්නේ ගල් පර්වතය වගේ. ඔය ගල් පර්වතය වගේ එක ගල් පර්වතේට ඒක ඝන වෙච්ච ගල් මහා ගලකට පර්වතයකට වතුර දැම්මට ඒක පිටින් ගලාගෙන යනවා. වතුර පාර ගලාගෙන පාර ටික වේලාවක් තිබෙනවා. පස්සේ වේලිලා යනවා. හැබැයි ගල පිඟින්නේ නැහැ. පස් කැටි වගේ. අපේ ජීවිතය අපේ හිතේ ඝන සංඥාව කියන එක ඔන්න ඔය වගේ ගල් පර්වතේ වගේ. මේක කල්ප කාලාන්තරයක් අනුවණින් අයෝනිසූ මානසිකාරින් සිහිය නැතුව ප්‍රඥාව නැතුව මේ ලෝකයේ හතර හත එක එක ජාති වලට හිතපු නිසා මේක දැන් වැඩිලා තියෙන ඝන සංඥාව හුදුරට තදට කොන්දට වැඩිලා තියෙන. දැන් මේ ඝන සංඥාව ලියන්න බෑ. බලන්න මේ ඔය ලංකාවේ ඔය නුවර යනකොට මේ තියෙන ගල් කඩන තැන් නුවර ඊට පස්සේ කෑකල්ල පැත්තේ ඒ ගල් කඩන තැන් වලට ගියාම පේනවා මේ එක එක සයිස් වලට ගල් කඩලා තියෙනවා. ඉස්සෙල්ලා බෝර ගාලා ලොකු කෑලි කඩනවා. ලොකුට ලොකුට කඩා ගත්තේම දානවා මෝදයිනේ. මොහොත හොදගෙන යනවට මේ වැල්ල හොදගෙන යනවට ඊට පස්සේ තවත් කට්ටියට කඩන ඒවා තියෙනවා. ඒ වගේම ඔය සමහර තැන්වල නාය යන තැන් ගොඩබිමේ ඒවට වේලි බඳිනවා. සමහර තවත් පොඩියට කඩනවා. ඒ වගේම ගෙවල් වල ෆවුන්ඩේෂන් දානවා. ඒ වගේම ඊට වඩා තවත් පොඩියට කඩපු ඒවා තියෙනවා. ඒ පොඩියට කඩපු ඒවා ගෙම් පාරවල් වලට අර ලොකු කොට පාරේට මේ ඒක ඇවිල්ලා ෆවුන්ඩේෂන් වගේ යටට දානවා. ඊට පස්සේ තවත් පොඩි කරපු ඒවා ඊට උඩින් දානවා. ඊට පස්සේ තවත් පොඩියට කටපු ඒවා මෙටල් හැටියට දාලා ඊට පස්සේ දානවා මේ ඒවට උඩින්. ඊට පස්සේ තාර දානවා. ඊළඟට කොහොමහම ගිහිල්ලා මේ පොඩියට කඩපු මේවා තියෙනවා ගල්. දැන් මේ මහා ගල් පර්වතය කඩන ක්‍රමයක් ඔය. මම කඩාගෙන සම්පූර්ණ පිටි වෙන්න කඩනවා.
මහගල් පර්වතේ. ඒකට තිබෙනවා විදියක්. ඔය ගිය ගමම්ම ඔය පැත්තකින් අල්ලලා ඔය මිටියකින් ගැහුවට එහෙම කැඩෙන්නේ නැහැ. ඒක යන තාලයක් තියෙනවා. දැන් බලන්න ඔය මේ ඒ ඝන ගල් පර්වතය හිටපු ගා උඩට ගිහලා මුතුනේම පටන් ගන්න එක පාරම ගහලා. ඒක කරන්න බෑ. කරන්නේ මොකද්ද? ඉස්සර වෙලාම කොහේ හරි තැනකින් ඒ මහා ගල් පර්වතයේ එක තැනකින් පොට්ට කඩලා ඊට පස්සේ බෝරයක් ගහලා ඊට පස්සේ ටික එක පැත්තක ඉඳලා අනිත් පැත්තට කඩාගෙන යනවා. කොහොම හරි මේ කරණයක මාසයක් දෙකක් අවුරුද්දක් අවුරුදු ගාණක් වරුවන් පස්සේ තමයි ওই ගල් පර්වතයක් නැති වෙලා යන්නේ. සමහර પરම්පරා ගානක් කරන්න වෙනවා. මේ සමහර ওই ගල් වලවල ගල් වැඩපළ වලවල ඉන්න අය 100කට ගල් වැඩපළේ ඒ ගල් කඩන එක. තාත්ත කරන්නේත් ඒක, පුතා කරන්නේත් ඒක, පුතාගේ පුතාත් ඒක. પરම්පරා ගානාවක ඒත් මේක ඉවර වෙන්නේ නැහැ. ඒ තරමටම හයි වෙච්ච එකක්. අපි මේ ඝන සංඥාව කියන එක උන්න ඔය ආකාරයි. මහා විශාල ඝන සංඥාවක් තියෙන මේක අරින්දමාරි. ඔන්න දැන් මම කරුණු දෙකක් කිව්වා. මොකද්ද පළවෙනි එක? ඝන සංඥාව කියලා කිව්වා. ඝන සංඥාව කියන එක ඊට පස්සේ මම අර මේ ගලක තිබෙන උපමාව කිව්වා. පස් කැටේ ගල් පරුවතේ වෙනස. අපි උදේට පැත්තකින් තියාගන්න. ඇහුවා පැත්තකින් තියාගන්න හිතේ පැත්තකින්. දැන් බලමු මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව විභජ්‍යවාදී දේශනාවක්. මොකද්ද විභජ්‍යවාදී කියලා කියන්නේ? බෙදෙන එකක්. තියෙන බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම කරේ මොකද්ද? බෙදනවා. හැම වෙලාවෙම සෑම ධර්මයක්ම කඩලා බිඳලා බෙදලා කොටස් කරලා හොඳටම කොටස් කරලා බෙදලා දක්වන්න පුළුවන් ඥානයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විභජ්‍යවාදී බෙදීම, කොටස් කිරීම, කඩලා දැක්වීම ඔය විදිහේ දේශනාවක් කිසිම ලෝක ධාතුවේ කිසිම කෙනෙක් කරලා නැහැ. බොහෝ ශාස්ත්‍රුන් වහන්සේලා කරන්නේ මොකද්ද? නොපෙනෙන දේවල්ට මොකක් හරි අදහසක් දාලා ස්ථිරයි කියලා කියපුවද. ඒකට එල්ලනවා අපේ අනිත් අය අසරණ මිනිස්සුන්ගේ හේත්. බුදුරජාණන් වහන්සේ කරේ කොහේටවත් යන්න එපා. ඔබේ කොහේටවත් යන්න එපා. හැරෙන්න තමන් පැත්තට. හැරෙන්න තමන්ගේ පැත්තට. තමන්ගේ පැත්තට හැරිලා හිසේ පටන් දෙපොතට දක්වාම සහ ඇඟයි හිතයි දෙනම අරගෙන හොන්තට බෙදන්න කඩන්න ඒකට ඔය පිහියක් අරගෙන කැත්තක් අරගෙන හිසේ පටන් දෙපොතට දක්වාම කපාගෙන කපාගෙන යන්න කිව්වෙ නෑ. මොකද්ද කරේ? මේකට ගන්ද මොකද්ද කුළු ගෙඩිය ඥාණය ප්‍රඥාව. ප්‍රඥාව කියන කුළු ගෙඩිය අරගෙන සිහිය දාලා නුවණ දාලා සද්ධාව කියන එකම පැතර දාලා වීරියෙන් ඝණ්ඩනයක් ගැහුවන් පස්සේ කෑලි කැඩලා යයි. වින් වී කොටස් කොටස් වෙලා යයි. මේ අභිධර්ම පාඩමින් ඔන්න ඔය වැඩේ තමයි කරන්නේ. මොකද්ද? ඝන සංඥාව කැඩිලා යන හැටියට කොනක ඉඳලා දැන් මේ කඩාගෙන යනවා. නිවැරදි කඩන්න දෙයක් නැහැ නේද? ඒක ස්වභාවයක්. දැන් එතකොට මේ ආත්ම සංඥාව, මේ ඝන සංඥාව, මේ රාශි සංඥාව එහෙම පොඟවන්න බෑ. ඒක නිසා ඒ රාශි සංඥාව තියෙන තාක්කල් ආත්ම සංඥාව යන්නේ. ඒකට ඒ රාශියට ඒ ගොඩට යම්කිසි සත්වයෙක් හයි කරලා ආත්මයක් හයි කරලා සදාකාලික ජීවියක් ඒකට අදහසින් දාලා ඌකේ ඉලලා ඉන්නවා. ඒක නිසා නිදහස නැහැ. ඒක නිසා මේ මිනිස්සයා එතනින් අයින් වෙන්නේ නැහැ. මේ කතාවක් තියෙනවා මිනිස්සෙක් ගලක් අරගෙන ඒක මැණික් ගලක් කියලා හිතාගන්න. ගලක් අරගෙන මැණික් ගලක් කියලා හිතාගෙන ඒක දාන රකින්න. එතකොට මේ කළු ගලක් රකින්නේ මොකක්ද හේතු වෙන්නේ? කළු ගල රකින්ද මැණික් ගල කියන අදහස.
එයා මැනික් කර කියන අදහස අර කළු වලට දැම්මා. එයාට තේරෙන්නේ නැහැ ඒක කළු ගලක් කියලා. ඒකා කල් එයා ඒක රකින්නවා මැනික් ගලක් යන අදහසින්. යංකෂ දවසක ඔය කළු ගල කළු මැනික් ගලක් නොවේ කියලා දැනගත්ත ගමන් එයා රකින්න එක නවත්තනවා. අපේ හිතේ මේ ඝන සංඥාව හින්දා මේක මහ විශාලට කැළ වැදිරලා තියෙනවා මේ සත්ත්ව සංඥාව. අභිධර්මය ඉගෙන ගැනීමේ එක ප්‍රයෝජනයක් තමයි මේ ඝන සංඥාව කඩන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් වල සමහර තැන්වල කුරුක්කිටි පාරවල් දෙක තුන දීලා කඩලා දාපුවා තියෙන සූත්‍රවල ගත්තෙන් පස්සේ සමහර ගාථාවල නිකන් කුටි දෙක තුනක් තියෙනවා කඩලා. දෙක තුනක් කඩලා තියෙනවා. ඒක හැබැයි ප්‍රඥාවන්තයාට ඥානවන්ත ශ්‍රාවකයාට දක්ෂකම පක්ෂකම හැකියාව තියෙන්න ඕනේ ඉතිරි හරිය කඩා ගන්න. බුදුරජාණන් වහන්සේ ඔය කුළුගිටි පාරවල් දෙක තුනක් තියලා ධර්මකාණ්ඩ දෙකක් දක්වනවා. ඊළඟට ධර්මකාණ්ඩ තුනක් දක්වනවා. ධර්මකාණ්ඩ හතරක් දක්වනවා, පහක් දක්වනවා, හය හත ඔය විදිහට දක්වනවා. ඒ වගේම සිද්ධ වෙන දේවල්. එහෙම කියනවා. ඔන්න දැන් ඔය එක කාරණයක්. දැන් එතකොට මේක ඉගෙන ගැනීම ප්‍රයෝජනෙම කොටද මේක අපි බෙදන්න දැනගත්තොත් ඒකේ තිබෙනා වූ මුලා අයින් කරන්න පුළුවන් අදහස අයින් කරන්න පුළුවන් ඔන්න ඔය ප්‍රයෝජනේ ගත්තෙන් පස්සේ විපස්සනාවට ගියෙන් පස්සේ බෙදෙන වැඩේනේ කරන්නේ විදර්ශනාවේ තියෙන බෙදෙන වැඩේ බෙදලා බෙදලා ගියෙන් පස්සේ බෙදිච්ච දේවල් වල තිබෙනා වූ කින්ත හිතින්ට බැරි ගතිය ඒක නිසා ඒක තේරුම් ගත්තන් පස්සේ තමයි අවසාන ලක්ෂණය වෙන නිර්වාණ ධාතුව අවබෝධ වෙන්නේ. මොන ඒක එක ප්‍රයෝජනයක්. අපි මේ හිත සිහියෙන් නොනින් බෙදනවා. දැන් අපි මේ දක්වාම බෙදාගෙන ආවා මේ සත්‍යයා කියන කෙනාව මේ සත්‍යයා කියන කෙනා ඇවිල්ලා එයා හිතකයි රූපේ හිත කොටකයි රූප කොටකයි තිබෙන එක්කාසුව කියලා. ඊට පස්සේ ඒකෙන් හිත කොට අරගෙන හිත කොටයි චෛතසික කොටයි කියලා වෙන් කරගත්තා. ඒවත් මෙතනදී හිත කාම ලෝකේ හිත රූප ලෝක අරූප ලෝක ලෝකෝත්තර හිත කියලා කොටවල් කරගත්තා. ඊට පස්සේ චෛතසිකත් අපි බෙදාගෙන බෙදාගෙන ගියා. ඒවා කුසල චෛතසික අකුසල චෛතසික ඊළඟට ඔය මේ සාරෝචිත සාධාරණ ඊළඟට ලෝකෝත ඔය වගේ මේ පින් කුසල්සිත් අකුසල්සිත් අහේතුසිත් හැටියට ඔය විදිහට බෙදාගෙන බෙදාගෙන ගියා. දැන් කොහොම වැඩක් තමයි අපි මේ දක්වාම කරගෙන ආවේ. දැන් මම හිතනවා මේ පින්තුන්ගේ එක්තරා දැනුමක් තිබුණා තේනවායි කියලා මේ විදිහට සිත් 89ක් වෙන් කරගත්තා. චෛතසික 51ක් වෙන් කරගත්තා. ඒවත් කුට්ටාස වලට බෙදුවා. ඊට පස්සේ ඒ වගේ චෛතසික සමායෝගයේ එක්කාසු වෙන තැන කොහොම දැන් මේ එක්තරා විදියකට මේ දැනගෙන තියෙන්නේ. ඔන්න කරුණු තුනක් මම කිව්වා. මොකක්ද පළවෙනි එක? ඝන සංඥාව. මොකක්ද ඊළඟට? ඝන සංඥාව මොකක් වගේද? හරියට මේ ගල් පරවතයක් වගේ. ඒක කඩන්න කොහොමද? මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? බෙදීමෙහිවත් එහෙම නැත්නම් බෙදලා බෙදලා දැක්වීම. ඊළඟට ඒකෙන් තමයි මේකට යන්න පුළුවන්. කමති ඔන්න ඔය කොටස් තුන තමයි දැන් මම මේ දක්වා කිව්වේ. ওই ටික අපි පැත්තකින් තියාගෙන ප්‍රයෝජනවත් වේ තම තමන්ට ඉස්සරහදී. අපි වෙන පැත්තකට හැරෙමු. මතක ඇති මේ පින්වතුන්ට ගිය සතියේ ගිය අවස්ථාවේ කිව්වා මේ හිත් වල තිබෙනා වූ වැඩ 14ක්. හිත් වල තියෙනවා වැඩ 14ක්. ඒ සිත් 89 තැන් තැන් වල තියෙන ඒ තුළ වැඩ 14ක්. ඉතින් ඒ වැඩ 14ම එක හිතකින් කරන එකක් නෙවෙයි. ඔය ඔක්කොම මණ්ඩලෙ තිබෙන ඒවා. මේකේ තියෙනවා තවයකක් දැනගන්න හිතක් පහළ වෙන්න නම් ආරම්මණයක් තියෙන්නම ඕනේ. හිතක් පහළ වෙන්න නම් අරමුණක් තියෙන්නම ඕනේ.
අරමුණක් නැතුව හිතක් පහළ වෙන්නේ නැහැ. දැන් අපි මේ සති කීපය තුළ මේ අභිධර්ම කරුණු සිත් චෛතසික කතා කරගෙන ආවා. ඒ කතා කරපු වෙලාවේ මේ වැඩසටහන් වල අපේ හිතට අපේ මේ කතා බහට සාකච්ඡාවට දේශනාවට අරමුණු වුණේ මොකද්ද? සමහර සතිවල සමහර දවස්වල සිත් අරමුණු කරේ. සමහර සතිවල චෛතසික අරමුණු කරේ. සමහර සතිවල සිත් සහ චෛතසික දෙකම අරමුණු කර කර අරමුණු කර කර දැන් මේ අරමුණක් හැටියට අරගෙන දැන් මේ කතා කරන්නේ. එතකොට බලන්න සිත් ගැනම අරමුණු කරගෙන සිත් පහළ වෙනවා. ඒක නිසා මේ හිතට අරමුණක් අවශ්‍යයි. හිතක් පහළ වෙන්න සමහර වෙලාවට අරමුණ රූප අරමුණක්. සමහර වෙලාවට අරමුණ හිතම අරමුණක්. සමහර වෙලට චෛසික අරමුණක්. ඒකට කියන්නේ නාම අරමුණයි කියලා. ඉතින් අපිට ගිහිලා 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 අවසානයේදී නිර්වාණය කියන එක අරමුණු වෙනකල් මේ වැඩි කරන්න ඕනේ. මේක බෙදන්න ඕනේ. දැන් මේ මොකක් හෝ වේවා පුණ්‍ය සිතුවිලි සමුදායක. එහෙම නැත්නම් අපි මේක පෙර ජීවිතයේ වඩපු, රැස් කරපු, ගොඩනගපු, දියුණු කරපු, ඇති කරගත්ත කුසල චිත් සිත් සහ කුසල චිත්තේ සිත් වල ඒ චෛතසික ධර්ම වල බලය නිසා අපි එතෙන් ඒ ජීවිතයේදී අපිට මරණාසන්න අවස්ථාවේදී හොඳ කර්මයක් මතක් වෙලා තියෙනවා. හැබැයි දැන් මතක නැහැ. අපිට කර්ම නිමිත්තක් මතක් වෙලා තිබෙන වෙලාවේදී ඒත් දැන් මතක නැහැ. ඒ වගේම අපිට ඒ වෙලාවේදී ගති නිමිත්තකුත් මතක් වෙලා තිබෙනවා ධර්මානුකූලව ඒත් දැන් මතක නැහැ. අපි කර්මයේ හරි කර්ම නිමිත්තේ හරි ගති නිමිත්තේ හරි එළිලා ඒක අරමුණු කරගෙන එහා පැත්තේ ශරීරයේ ඒ තැතරලා දාලා එතනින් ගැලවිලා මෙහා පැත්තේ මව් කුසේ අපි ලෑන් කරා. අපි ඔන්න මේ ඒකේ හිරුණා ප්‍රතිසන්දිය ගත්තා. දැන් මෙහෙම ප්‍රතිසන්දිය අරගෙන ඉස්සර වෙලාම හිත මොකද්ද කිව්වේ? ප්‍රතිසන්දිසිත. ඊළඟට පස්සේ ඇති වෙන්නේ මොනවද? භවංගසිත. දැන් මේ භවංගසිත අපි හිතමු මේ භවංගසිත ඉස්සර වෙලාම ඉපදුනාට පස්සේ දෙවෙනි එකේ ඉඳලා ටිකටම භවංගසිත. අපි හිතමු දරුණෙක් මේ මව් කුසේ හටගෙන මේ දවසකින් එයා මිය යනවා. මව් කුසේම නැති වෙනවා. එහෙම තියෙනවා. කියන්නේ අම්මලා දන්නේ නැහැ. ළමයි එනව දවසක් ඉඳලා යනවා. සමහර වෙලාවට නම් ළමයි එනව දවස් දෙකක් ඉඳලා යනවා. සමහර රටවල දෙන ළමයි එනව සතියෙන් යනවා. සමහර අම්මා දන්නේ ඒ ළමයි දවසේ ඉඳලා යනවා, දෙක ඉඳලා යනවා, තුනේ ඉඳලා යනවා, හතරේ ඉඳලා යනවා, පහේ ඉඳලා යනවා. අපි හිතමු සතියක් කියලා. දැන් මේ සඳුදා මව් කුසේ ඔන්න ප්‍රතිසන්දිය ගත්තා. මේ ළමයා මොකක් හරියක් වෙලා ඒ සතියෙම හිටියා. හැබැයි වෙන මතකයක් එන්නේ බවක්. ඊට පස්සේ චුතියාව අයින් වුණා කුසේ. මේ චුතියයි මේ භවංගයයි දෙක අතර මෙයාගේ තේලියට ගිය සිතුවිල්ලක් තියෙනවා. එක ලිතියටම එක විදියටම එක රේට් එකට එක ගානට එක ස්පීඩ් එකට ගිය එකක් තියෙනවා නිකන් ඉරෑන්ද වගේ. ආන්න ඒ විදියට තමයි භවංගය වැඩ කරන්නේ. රෝහල්වල වැඩ කරලා ඉන්න වැඩ කරපු මේ ඉන්නවනම් දොස්තර මාත්‍රු ඒ වගේ පින්තුන් ඉන්නවනම් දැනගන්න පුළුවන් මේ ඔය ලෙඩුන්ගේ මේ පල්ස් බලන්න දාන මැෂින් එකක්. ඒකේ මේ ආශ්වාස ප්‍රශ්වාස ඒ වගේම ඔය හાર્ට් සර්ජරි කරන කරන් පස්සේ දාන. ඒකේ තියෙනවා මේ ඒකේ මොනිටර් වෙනවා පල්ස්.
එවාගෙම මේ අර පැල්පිටේෂන් ස්පන්දනය ඔක්කොම ටික එකේ රෙකෝඩ් වෙනවා. ඒක තියෙන මෙන්න මෙහෙම එකක්. බැලුවම පස්සේ තියෙන මේ හරහාට යන ඉරක් තියෙනවා. ඒ ඉරේ සමහර ඒවා මේ හරි උසයි. ඒ වගේම නිකන් ගැසිච්ච ගතිය තියෙනවා. සමහර වෙලාවට තියෙන නිකන් එක ගානට මෙයා වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තටම නිකන් හරියට පෑනින් ඇදපු ඉර වගේ යනවා. හැබැයි ඔය ඕකේ හැපුංචි කෑලි තියෙන්නේ. පිට තියෙන්නේ. ඔය එකට එකට ගෑවිච්ච බොහොම දිගට බිට්ස් බේලියක් තියෙනවා. මේ භවංග හිතත් ඔන්න ඔය වගේ. භවංග හිතත් ඔන්න ඔය වගේ. දැන් එක ගානට ඕක යනවා. දැන් ඔය ස්පිට්තාලවල ඔය ඉන්ටෙන්සිව් කෙයයි එකේ යුනිට් එකේ ඔය පේනවා මේ ගියන් පස්සේ බලා ගන්න පුළුවන්. දැකලා ඇති මම විශ්වාස කරනවා නවීන ලෝකේ ඔක දැකලා තියෙනයි කියලා. දැන් බලන්න එක ගානට යනවා නිකන් නූලක් වගේ. ඒ කියන්නේ ලෙඩා ඒ තරම්ම මේ කලබල නැහැ. එයාගේ හිමීට මේ වැඩ කරනවා. හැබැයි සමහර වෙලාවට තිබෙනවා ඒක පොඩ්ඩක් මේ උඩටත් යනවා පල්ලෙහාටත් යනවා නිකන් මේ නිකන් පොත වෙලා වගේ නිකන් පළල් වෙලා යනවා. එහෙමකත් තියෙනවා. ඒ කියන්නේ ඒ එක රේට් එකේ නෙවෙයි යන්නේ. ඒක වෙනස් වෙනවා. මේ භවංග හිත ආන්නේ ඒ වගේ අනේකක්. මොකක් හරි හાર્ට් එකේ ප්‍රශ්නයක් වෙච්ච ගමන් අර ඉන්ඩිකේෂන් ඉන්ඩිකේටර් ස්ක්‍රීන් එකේ අර පුට්ටක් එහෙම වෙලා ලොකු වෙලා යනවා වගේ මොන හරි දෙයක් සිද්ධ වුණොත් එම ඔය භවංගයේ මේ භවංගය කැඩලා යනවා. බ්‍රේක් වෙනවා. ඒක වෙනස් වෙනවා. ඒක එක ලයින් එකට යන්නේ නැහැ. කොහොම එකක් තියෙනවා. එතකොට මේ භවංගයට අරමුණක් තිබෙනවා. ඒ තමයි අර ප්‍රතිසන්දිය ගත්ත වෙලාවේ විචාරමන. මොන ඕකත් හිතේ තියාගෙන දැන් කරුණු හතරක් කිව්වා. මොකද්ද? ඝන සංඥාව කිව්වා. ඝන සංඥාව හඳුනාගන්න අර පස් කැටි ගල් පර්වතේ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? විභජ්‍යවාදී එහෙම නැත්නම් බෙදා ගැනීමේ ධර්ම දේශනාව කිව්වා. ඒකෙන් අපිට පිට වෙන්නේ මේ අර අපි දාපු හැඟීම් විරස් කරන්න පුළුවන් වෙනවා, නැති කරන්න පුළුවන් වෙනවා. උදව්වකට මං කිව්වා අර මිනිස්සේ කළු ගලක් තියා හිතන තියාගෙන ඉන්නවා මේ මැණික් ගලක් ගැන අදහස දාගෙන. ඉතින් ඒ අදහස තියෙන තාක් කල් නම් එයා හිතන රැඳෙන්නේ රකින්නේ. ඊළඟට මම මේ විලාස කිව්ව මොකද්ද? භවංග හිත භවංගේ යන තාලේ. දැන් මේ වෙලාවේ මං පොඩි කාරණයක් කියලා දෙනවා. මේක තමයි අද කියලා දෙන කාරණේ. වැඩි වෙලාවක් මම ගන්නෙත් නෑ. මේක මම මේ කියන කියලා දෙනවා. අපි දැන් මේ භවංගයේ කොච්චර හිටියත් භවංගයේ හිටියට බන අහන්න බෑ. ඒක මූල හිතේ වුණාට අපිට බන අහන්න බෑ. බුදුරජාන් වහන්සේ එක තැනක සූත්‍රයක කියන මෙන්න මේක කතාවක්. පදයක්. ලස්සන කාරණයක් කියනවා. මොකද්ද? තබස්සර මිදං භික්ඛවේ චිත්තං. තබස්සර මිදං භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. හරි ලස්සනයි. එක තැනක කියනවා හිතේ ස්වභාවය. එක තැනක කියනවා ඒකේ කැත ඒක කැත වෙන හැටි. මොකද්ද? තබස්සර මිදං භික්ඛවේ චිත්තං. මහණෙනි මේ හිත හරි ප්‍රභාස්වරයි. හරි ලස්සනයි. ප්‍රභාස්වරයි. හරි ලස්සනයි කියලා කියනවා. හිත ප්‍රබස්සර මිදම් බික්කවේ චිත්ත. මොන හිතද ප්‍රබස්සර වෙන්නේ? ප්‍රබස්සර වෙන්නේ මොන හිතද? මෙන්න මේ භවංග හිත. හරි ප්‍රබස්සරයි. හරි හොඳයි. හරි ශාන්තයි. එක ගානට යන්නේ උස් පහත් නැහැ. එක ස්පීඩ් එකට යන්නේ. ඒකේ අරමුණ එකයි.
ඒ වගේම මැද කිසිම මේ disturb එකක් නැහැ. ඒක නිසා ඒකේ ඒ ප්‍රභාසර වූ හිතේ තණ්හාව වැඩ කරන්නේ නැහැ. දේශ වැඩ කරන්නේ නැහැ. ඒ වගේම ඒකේ අර වෙනත් කිලේශ ධර්ම වැඩ කරන්නේ නැහැ. එකම එක අරමුණයි තියෙන්නේ ඒකට. මොකද අර ප්‍රතිසන්දි විලාවේ ගත්ත ඒ මොකක් හරි හොඳ මොකක් හරි අරමුණක් තිබෙනවද ඒ අරමුණ විතරමයි එකම එක අරමුණයි. එක මැරෙන කල්ම භවංගේට ඒක අරමුණ. ඒක නිසා ඒ අරමුණට අනුව දිගට මේක ගන්නට එක ස්පීඩ් එකට මේ භවංග සිත් වැඩ කරනවා. ඒක නිසා ඒ භවංග හිත හරි ප්‍රභාස්වරයි ආලෝකමත් ඒ වගේම සංතයි. ප්‍රභස්වර මිදම් බික්කවේ චිත්තං කියලා කියනවා. ඔය හිතට මෙහෙම සිද්ධියක් වෙනවා. පංචකෝ මහණෙනි ඔය හිත ආගන්තුකේහි උපක්ලේශේ උපක්ලිට්ඨං. වත් බාහිර වෙන ආගන්තුක වෙන පිටින් එන උපක්ලේශ හින්දා ඒක කිලිටු වෙනවා කියලා කියනවා. හරියට බලන්න දැන් අර ලෙඩා ඔන්න දෙලලා ඉන්නවා ඇඳේ වැතිරලා ඉන්නවා. එයාගේ පල්ස් හොඳයි. හොඳට වැඩ කරනවා. එහෙම වැඩ කරගෙන යනකොට හොඳට නිින්ද ගිහිල්ලා ওই මනුස්සයා ඉතින් හොඳට ඉන්න ඒකට අර මේ මේ ඉන්ඩිකේටර් යනවා. ඔය ලෙඩාට කැස්සක් ඇදෙනවා. කැස්ස ඇදිච්ච ගමන් අර ස්පීඩ් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒක කැස්ස හැදෙනකොටම අරක එහෙම දඟලනවා. අන්න ඒ වගේ මේ කියනවා මේ හිත මොකක් හරි සද්දයක් හරි මොකක් හරි වාදයක් වෙච්ච ගමන්ම මේක අනර ස්ක්‍රීන් එක වෙනස් වුණා වගේ වෙනස් වීම වැඩක් වෙනවා. එතකොට මේ ලයින් එක කැඩෙනවා. මේ භවංග ලයින් එක කැඩෙනවා. ඒ කියන්නේ ආගන්තුකේහි උපක්ලේශේ උපක්ලිටක් කියලා කියනවා. ඔන්න ඕකත් හිතේ තියාගන්න. ඊළඟට කියනවා මෙහෙම. දැන් අපි මේ දැන් අපි ඔය මව් කුසේ ඉන්නකොට ඇස් නැහෙනේ. මව් කුසේ අපි හිතමු දැන් උපදින්න එනවා කියලා. දැන් මව් කුසේ ඉන්න කෙනාට ඉස්සර වෙලාම මේ උපදිච්ච ගමන්ම ඒ තරම් ලොකු රූපයක් නැහෙනේ. පුංචිම පුංචි ඉදිකටු මේ ඉදිකටු සිදුරකට තියන්න පුළුවන් පොඩි නිකන් කෙස්සක පොඩි ගතියක් නැති වෙන රූපයක් කියලා. ඕකනේ ලොකු වෙලා ඉන්නේ ඉදිකට මේ රටක් රාජ්‍යයක් උල්ලන්න පුළුවන් පෙල්ලන්න පුළුවන් ඔය වැඩ කරන්න පුළුවන් පොඩි ඩිංගක් නෙවෙයි ඉන්නේ. ඉතින් උතනදී ඇස් නැහැනේ. උතන ඇස් නැහැ. ඉතින් ටික දවසක් යනකොට මේ මේ ඇඟ ටිකක් ලොකු වෙලා බූලයක් හැදිලා ඊට පස්සේ ඔන්න ඇස් හැදෙනවා. හැබැයි පේන්නේ නැහැ. කනුත් හැදෙනවා. නාස් හැදෙනවා. ඔක්කොම ටික දැන් හැදිලා මේ පරිපූර්ණ මේ ඇස් කන් නාස් ආදී එකක් එක මව් කුසෙන් ඔන්න පිහිනවා. දෙවනට පස්සේ මෙයා දරුවෙක් කැටේදී ඉන්නවා. දැන් මේ එහෙම උපන්නා අපේ මේ තාම අපේ තුම භවංගේ ඉන්නේ කියලා. දැන් සත්‍යයක් අපි ගමු මෙහෙම. සත්‍යයක් පිටපැත්තේ සත්‍යයක් කියන. ඒ සත්‍යය ඇහුනම දැන් සත්‍යය ඇහුනම් පස්සේ දැන් මේ සත්‍යය ග්‍රහණය කරගන්න සත්‍යය ලබා ගන්න නිකන් අර මේ තියෙනවා රෙකෝඩ් වෙන එහෙම නැත්නම් සත්‍යය ලබා ගන්න පුළුවන් සෝත ප්‍රසාදය තියෙනවා ඒ ඇඟේ හැදිලා. ඒක නැහැ. ඒක ඒ සෝත ප්‍රසාදය නැත්නම් ඒක කරන්න බෑ. දැන් එතකොට මේ සත්‍යය සෝත ප්‍රසාදය හරහා ගිහිල්ලා අර ළමයාගේ භවංගය වදිනවා. ඒ ළමයාගේ භවංගය වදිනවා.
කණේ වැදිනවා කියන එක නෙවෙයි. භවංගේ කෙලින්ම ওই දිගට යනවා කණේ වැදිනවායි කියලා ඒක වෙන්නේ නැහැ. මේක මේ පිටපැත්තේ සද්දය භවංගේ වදින්නේ මේ භවංගේට යන්න පුළුවන්කම තියෙන්නේ කණ කියන ප්‍රසාදේ තිබුණොත් පමණයි. කන කියන ප්‍රසාදේ ඒ ශරීරේ හැදිලා නැත්තම් ඔච්චර පිට සද්ද තිබුණත් භවංගේට වදින්න බෑ. එහෙම එකක් තියෙනවා. දැන් ඒක හරියට කියනවනම් මෙන්න මේ එකක් තියෙනවා. ඔය මේ අපේ ගෙවල් වල ඉස්සරහතර වාලා තියෙනවා. ඉස්සරහතර වැහුවා වැහලා මැද නාඹරේ දොරක් තියෙනවා. ඒකත් අපි උන්න මේ වහලා හරි එහෙම නැත්නම් ඒක කර්ටන් එකක් දාලා තියෙනවා කියමුකෝ. ස්තූපු වෙයි ස්තූපු එහෙම නැත්නම් ප්‍රදාය ඉස්සරහාගේ ඊළඟට මැද තිබෙනවා තව කාමරයක්. ඒකට යන්න තියෙන එකේ එක දොර වහලා තියෙන එහෙම නැත්නම් දාලා තියෙනවා කර්ටන් එකක්. ඉස්සරහා දොර අරිනකොට අරිනකොටම වෙන්නේ මොකක්ද අර ඇතුලේ කර්ටන් එක හෙල්ලෙනවා. එහෙම නැත්නම් එහෙම වාගේ තැරලා තියෙන දොර හරි වකරේ ඒ දොරත් හෙල්ලෙනවා. කොහොම එකක් වෙන ඔය ඔය හැම එකනාගේ ගේවල් වල. ඇරෙන්නේ මොකද්ද ඉස්සරහ දොර? හෙල්ලෙන්නේ මොකද්ද ඇතුලේ? කර්ටන් එක හරි ඇතුලේ දොර. මේ සත්‍යය කියන එක එළියේ තියෙන සත්‍යය මේ කන් දෙරේ වදිනකොට අර අරක ඒ කම්බරේ වැදිනවත් එක්කම ගිහිලා පවංගේ වදිනවා. අර ඇතුලේ දොර රෙද්ද හෙලෙනවා වගේ. ඇතුලේ දොර හෙලෙනවා වගේ පවංගේ හෙලෙනවා. ඊට පස්සේ පවංගේ හෙලිලා ඊළඟට මේ පවංගේට එතන ඉඳ බැරි වෙනවා. පවංගේ වෙනස් වෙනවා. ඒක නිසා පවංගය හෙලිලා පවංග තිබුණා භවංගේ සද්ද වැඩිච්ච ගමන් භවගේ හෙල්ලුණා. භවංගේ ඊට පස්සේ භවංග ගතිය කැඩෙනවා. භවංග ගතිය කැඩෙනවා. දැන් භවංගය කැඩිලා ඊට පස්සේ භවංගය වෙනස් වෙනවා වෙන හිතකට. ඒ භවංගේ වෙනස් වෙලා භවංගේ හෙල්ලිලා භවංගේ කැඩිලා භවංග ගතිය වෙනස් වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? අර විදර්වාගෙන ආපු අර මේ සද්දේ පැත්තට හිතාගෙන යන්න පටන් ගන්නවා. හිතවිලි පේලිය. ඒ යන හිතවිලි පේලියේ එහෙම යනවා හිතවිලි පේලියක්. අපි එනම ඒ හිතවිලි පේලිය ඔය විදිහට එක්තරා ගානකට හිතවිලි පේලියක් ඕම ගිහිල්ලා හරියට මේක නිකන් මේ හිතින් හිතට මාරු වෙලා මේ විදිහට අරමුණට ගිහිල්ලා ඒ අසත්‍යය දැන් සිතුවිලි පේලියක් යනවා. මේ සිතුවිලි පේලියක් ගිහිල්ලා ඒ සිතුවිලි පේලියක් නැතුව අමාරුයි මේ අර ආරම්මණය අල්ලගෙන දැනගන්න. නැතුව අමාරුයි. මිනිස්සෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නකොට මේ මේසයක් අයිනේ. අපි හිතමු සිස්සෙක් කියලා පාඩම් කරන ළමෙක් වුණ ඒතන තිබෙන ඇඳි හාන්සි වෙලා ඉන්නවා. පොට්ටක් එහා පැත්ත තිබෙන මේසයක පෑනක් තිබෙනවා. ඒ පෑන යාට ගන්න උනේ. දැන් අත තියෙන්නේ යාගේ ශරීරයේ ඇඳි. දැන් හිතපු ගාම ඉන්නේ අත ගණ්ඩුනේ, අත උස්සන්ටුනේ, උස්සලාට යවන්ටුනේ, ගිහිල්ලා ඊට පස්සේ මේසෙට හරවන්ටුනේ, ඊට පස්සේ පෑනට ඇල්ලෙන්ටුනේ, පෑන ඊට පස්සේ අල්ලගන්ටුනේ, ආපහු ගේන්ටුනේ තමන්ගේ පැත්තට. ওই ටිකට එක පාරම කරන්න බෑනේ. ඔබට තියෙනවා වැඩ කටයුතු මේ අත එහෙට යවන, උසවන, යවන, අල්ලවන, ආපහු ගේන වැඩසටහනක් තියෙනවනේ. ආන්න ඒ වගේ මේ හිත භවංගයෙන් වෙනස් වෙලා භවංගයෙන් කැඩිලා භවංගයෙන් මිදිලා භවංග ගතියෙන් පරිවර්තනය වෙලා ක්‍රියාත්මක වෙන සිතුවිලි
පෙළකට සෙට් වෙලා ඒ සිතිවිලි පේලියෙන් ගිහිල්ලා ආරම්මණය අල්ලගෙන ආරම්මණය දැනගෙන ආරම්මණය විඳලා ඒකේ වුණාට පස්සේ ආයෙ ඩ්‍රොප් වෙනවා භවංග කන්ටිනියුේෂන් එකට. ඔය යන පාරේ ඒ කියන්නේ ආරම්මණයට ඔය සද්දයක් ඇහුනම ඒ සද්දය දැනගන්නට ඒ යන පාරේ තියෙනවා සිත් වැඩ කරනවා 17ක්. සිත් 17ක් වැඩ කරනවා. ඒ කියන්නේ එක හිතකට ආයස කොච්චරද? එක ක්ෂණයයි. එක හිතක ආයසය ක්ෂණයයි. ඒ වගේ ක්ෂණයක් ආයස තියෙන හිත යනවා කීයද? 17ක් යනවා. ඒ 17ක පාර ගිහලා එහෙම නැතුව අමාරුයි. එහෙම නැතුව ඒ අරමුණ හොතර දැනගන්න බෑ. චිත්තක්ෂණ එහෙම නැත්නම් ක්ෂණයක ආයස තියෙන සිත් පේලියක් යනවා. ඒ පේලියේ 17ක් තියෙනවා. ඒ 17 ගිහිලා අවසානයේදී ආයෙත් තවංග වෙනවා. මෙන්න මේක ගැන ඉගෙන ගන්න වැඩසටහනක් තියෙනවා. ඒකට කියනවා චිත් ගන්න. එහෙම නැත්නම් චිත්තක්ෂණ ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් ඔකට කියනවා සිත් පාරවල්. එහෙම නැත්නම් චිත්ත වීති. ඒක තමයි බොහෝම ප්‍රසිද්ධ වචනේ. චිත්ත වීති. ඒ කියන්නේ එක පාරකට. ඕක නිකන් වෙන්නේ නැහැ. එක ගානකට යන්නේ. ඒක චිත්ත න්‍යාය. චිත්ත න්‍යාමයේ කියලා තියෙනවා. චිත්ත න්‍යාමයට අනුකූල තමයි ඕකේ අපිට දැන් තැන්වල බිට් ට්‍රීට්මන්ට් කරන්න බෑ. ගලවන්න බෑ. නිකන් පාක් යන එකේ ඒකට ගලවලා ඊට පස්සේ එතෙන්ට එකක් රිප්ලේස් කරන ඔය වගේ එක කරන්න බෑ අපිට. ඒක කරන්න බෑ. හැකියාවකුත් නෑ. වෙන්නෙත් නෑ. චිත්ත න්‍යාමයට අනුකූලව සිද්ධ වෙනවා. ඒ භවංගෙන් ගැලවිලා මිදිලා අයින් වෙලා ඒ යන යැවීමට ඒ යන පාරට කියනවා මොකද්ද? චිත්ත වීතිය කියලා. ඔය චිත්ත වීතියේ තියෙන්නේ එකම වර්ගයේ හිත් නෙවෙයි. අන්න ඒක තමයි අපි මේකෙන් දැනගන්න ඕනේ වෙනදී. දැන් මම කියන්නම් මෙන්න මෙහෙම ලියන්න. මේ සිත් ඔය විදිහට අරමුණු දැනගන්නට මේ යනකොට තියෙනවා සමහර වෙලාවට සිත් එළියට යනවා. සිත් 17 පිළියක් ගෙල්ල එළියේ තියෙන එකක් දැනගෙන ආපහු භවංගයට එනවා. ඊළඟට අහන එකකට යනවා. සද්දයකට යනවා. ඒ සිත් පිළියේ ගිහිල්ලා ආපහු භවංගයට යනවා. ඊළඟට රූපයක් වදිනවා. ඒක ගිහිල්ලා එළියට යනවා. ඊට පස්සේ ගිහිල්ලා රූපේ බලලා ආපහු භවංගයට එනවා. දැන් බලන්න මේ කැමරා තියෙනවනේ. ඔය කැමරාවේ ඉස්සර රූපයක් තියෙනවා ආලෝකයක් එක්ක. ඒ රූපය ඇවිල්ලා ඉස්සර වෙලාම කැමරාවේ මේ ඒ රූපය ගන්න ලං කරලා කාචයයි. ඒ කාචයේ තියෙනවා මේ රූපය ඒ කොටු කරලා ගන්න විදියක්. එතකොට ඒ රූපය ඒ කාචය හරහා ඇවිල්ලා කාචයේ නවතින්නේ නැහැ. කාචය අර ඇවිල්ලා ඇතුලේ තිබෙනා වූ වදින තලක් තිබෙනවා. ආන්න ලෙන්ස් එක අර ඇවිල්ලා වදිනවා ඇතුලේ. ආන්න ඒ වගේ මේ බාහිර රූපය මේ ලෙන්ස් එක වගේ මේ කාචය වගේ තිබෙන මේ අපේ ඇහ හරහා ගිහිල්ලා වදින්නේ කොහෙද? භවංගේ. භවංගේ ඊට පස්සේ ඉන්ටරප්ට් වෙනවා. ඇවිල්ලා භවංගේ සිල්ලිලා කැඩිලා නැවත රූපේ පැත්තට යනවා. ඒල රූපේ බලනවා. බලන්ට ඒකට ඒ වැඩේ කෙරෙන්නත් සිත් 17ක් අවශ්‍යයි. චිත්තක්ෂණ 17කින් තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ ආපහු යනවා එයාගේ මුල් තැනට. ඊළඟට මොන හඳුන් කූරක් පත්තු කරන තියෙනවා. සුවඳයි. ඊට පස්සේ නාසයේ දැනෙනවා. නාසය අරහා යනවා තව චිත්තක්ෂණ 17ක පීලියක් වෙලක් යනවා. ඊළඟ ඒ හඳුන් කූරට විදලා ආපහු යනවා එයා පවංගෙට. ඊළඟට මොකක් හරි මේ ටොපි එකක් කටේ දාගත්තාන් පස්සේ ටොපි එක රහයි. ඊට පස්සේ මොකද කරන්නේ? තව චිත්තක්ෂණ 17ක වෙලක් පීලියක් යනවා අර ටොපි එක රහවෙන්නට. ඊට පස්සේ නිදලා ඇවිල්ලා ආපහු ආයෙ පවංගෙට එනවා.
තව සත්‍යයක් කියනවා මුඩි ගන්න සත්‍යයක්. ඊට පස්සේ ආයෙත් යනවා කනහරා තව චිත්තක්ෂණ ගලක් යනවා සිප්පීලියක් යනවා ගිහිල්ලා ඒ සත්‍යය අහලා ආපහු වෙනවා භවංගෙට. හැම වෙලාවෙම ප්‍රධාන උපසක මොකද්ද? මේ භවංගෙ. ඒක නිසා එකවලක් යනවා සත්‍යයක් අහනවා ආපහු මුලට එනවා. ආයෙ එළියට යනවා සිත් වලකින් 17කින් රූපයක් දකිනවා ආපහු වෙනවා. අපි හිතුව මේව කයට මොකක් හරි රස්නයක් හරි මොකක් හරි දැනෙනවා. ඊට පස්සේ කය හරහා ඒක දකින් දැනගන්න සිත් වේලියක් සිත් 17ක් යනවා. ඒ ස්පර්ශය දැනගන්නවා ආපහු භවංගයට එනවා. එතකොට මේ වැල් යන්නේ මේ වැල් යන්නේ සිත් වැලක සිත් 17ක් තියෙනවා. 17 වැල් යනවා එනවා යනවා එනවා යනවා එනවා ඕක තමයි තියෙන්නේ. ඊළඟට මෙහෙම එකක් තියෙනවා අපි හිතමු එළියට යන ඒවුව. මේ එළියට යන සිත් වැඩි නැතුව මේ අපිට මතක් වෙන වැඩක් තියෙනවා. ඒකෙත් ඉන්නේ මොකද්ද? ওই වගේ 17 වැල් යනවා ඒ වගේම එනවා. 17 වැල් යනවා හිතනවා. හිතනවා කියලා කියන්නේ සිතුවිලි වැල් මතු වෙනවා. වැල් මතු වෙනවා. මතු වෙලා ගිහිල්ලා ඒ ආරම්මනේ දැනගෙන ආපහු භවංගයට වෙනවා. ඔන්න ඔය වගේ මේ සිත් පිළිබඳ කතා කරන සිත් ගැන කතා කරන එකක් තියෙනවා. දැන් මේකේ මෙහෙම මේක පරිසරයේ දාන්න මේ ටිකක් බොහොම පරිස්සමින් මේ වැඩේ කරන්න වෙනවා. දැන් අපි හිතමු ඇත්තට පියාගෙන කෙනෙක් සින්දුවක් අහනවා කියලා. කවියක්, ගාතාවක්, ශ්ලෝකයක්. යම් යම් හොඳ වැඩසටහන් කරනකොට ඒවා මේවට මාරපාදක එනවා කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. මේ මාරපාදක ධර්ම ඒවට එනවා. ඒක නිසා අපි ඒවා අමතක කරන්නත් මේවා ඒ වගේ අවස්ථාවල් නමුත් ඒවා ජය ගන්න ඕන කියන එක අදිෂ්ඨානෙන් අපි තියාගන්න ඕනේ. දැන් අපි කතා කරේ දැන් කෙනෙක් ඇස් දෙක පියාගෙන මේ ශබ්ද අහනවා. ශබ්දයට අහුම්කන් දෙනකොට වෙන්නේ මොකද්ද? එක මේ දැන් අපි මේ බුද්ධ කියලා වචන තන බු ද. එතකොට ධම්ම කියලා වචන ධම්ම. මේවා ඇවිල්ලා ශබ්ද කෑලි. බුද්ධ ධම්ම සංඝ සංඝ. ඔය වගේ මේ පොඩි පොඩි ශබ්ද කෑලි තියෙනවා. මේ ශබ්ද කෑලි එක මිටියක් බුද්ධ කියන වචනය එක සිත් තේරියකින් ආගන්ත බෑ. ඒක කරන්න බෑ. ඒ හිත් තේරිය මදි. ඒක දුප්පත්. ඒක හයියේ නෑ. ධම්ම කියන වචනය එක සිත් තේරියකින් සිත් වලකින් දැනගන්න බෑ. ඒක නිසා මේ බුද්ධ කියලා කියනකොට බුද්ධ කියන වචනය දැනගන්න නම් ඒ බු කියලා කියන එක පටන් ගන්නකොටම ඒ කෑල්ල අහන්න සිත් පීලියක් යනවා. ගිහිල්ලා කෑල්ල එක ශබ්ද කෑල්ලක් ගහලා ආපහු යනවා භවංගයට. ආයෙ කෑල්ලක් එනවා දෙවෙනි කෑල්ල අහනවා. ආයෙ සිත් වලක් එනවා තුන්වෙනි කෑල්ල අහනවා. ඔය විදිහට සිත් වැල් ගානක් ගිහිල්ලා තමයි මේ එක වචනයක් අහන්නේ. මං හිතනවා මේ කියන කතාව මේ පින්වතුන්ට තේරෙවි වැටහෙවි කියලා. මේ බාහිරව තිබෙනා වූ ශබ්ද තියෙන පුංචි පුංචි ශබ්ද බිට්ස් තියෙන්නේ. ඕ පුංචි ශබ්ද කෑලි තියෙන්නේ. මේ බව ඒ හැම කෑලක්ම කනේ වැදිච්ච ගමන් ඒකෙන් භවංගයට ස්පර්ශ වෙලා භවංගයේ ඉඳලා යනවා සිත් චිත්තක්ෂණ 17ක 17 එහෙම නැත්නම් සිත් 17ක් තියෙන සිත් වලක් ගිහිල්ලා ඔය කෑල්ලක් කාලා
ආය තව සිත්තරක් යනවා භවංගේ ඉඳලා ආය අනික්කැල කනවා අනික්කැල අහනවා ඊළඟට ආය භවංගේ තිනවා ආය ඊළඟට යනවා සිත්තරල ආය ඒකැල අහනවා එහෙම නැත්නම් කනවා කියලා කියනවා එනවා ওই විදිහට කුඩා කියලා මොකද කරන්නේ මේ සිත් වෙල් සිත් දී චිත්ත දීටි මේ කුඩා කියලා එකම මේ අහන වැඩේට යනවා ඔය වැඩේ කියනවා අහන වැඩේ කියලා. හැබැයි අපි සාමාන්‍යයෙන් සිත් වල සිත් පෙළි චිත්තක්ෂණ චිත්ත වීති කතා මේ සාමාන්‍ය ලෝකයට දාන්න කිව්වොත් එමේ මිනිස්සු ඇත්තින්ම හිතනවා අපේ මේ ඔළුව පොඩ්ඩක් මොකක් හරි වෙලායි කියලා. ඒක නිසා මේ ටෙක්නිකල් වචන මේ දහම් වචන අවබෝධයට යනකොට ඒව එතනදී ඒ විදිහට පාවිච්චි කරලා අපි සමාජයට යනකොට වෙන කතාවකින් යනවා. මොකද බණක් ඇහුවා, කතාවක් කරා, අන්නර එක්කෙනෙක් වචනයක් කිව්වා මම උනාගෙන හිටියා. ඔන්න ඔය ටික කියාගෙන යනවා. ඒක බාහිර ලෝකේ පාවිච්චිද හොඳයි. හැබැයි මේ මේ තියෙන දේවල් එළිය ගිහිල්ලා කතා කරන්න බෑ. විස්තරත් වැඩි. ඒ වගේම මේක කියාගන්න බෑ. දැන් අපි කියන්න යන්නේ නැහැනේ චිත්ත වීති රාශියකින් චිත්තක්ෂණ 17ක යෙදිච්ච චිත්ත වීති රාශියකින් කෝටියකින් ලක්ෂයකින් මම මේ බණක් ඇහුවා කියන කතාව කියන්න යන්නේ. නමුත් මේක චිත්ත නියාමයට අනුකූලව මේ සිදුවීම මේ ක්‍රියාවලිය මේ පටිපටි සිද්ධ වෙනවා. මේක වැදගත් වෙන්නේ භවනා කරද්දී. එක ඉතනදී කටයුතු තියෙන්නේ අපි මුලා වෙලා ඉන්නේ. දැන් මේ අහනවා කියන එක ඇස්සේ වෙන්නේ එකක්. වෙන්නේ එකක් කියන්නේ එකක්. ප්ලේන් එක යනවා වගේනේ. ප්ලේන් එක කරන්නේ මොකද්ද? අපි කියනවා ප්ලේන් එක යනවායි කියලා. ප්ලේන් එක පියාසර කරලා යනවා කියලා කියන්නේ. මේ වෙන්නේ මොකද්ද? අර මොකද්ද මේ ෆෑන් දෙක එහෙම නැත්නම් අර මේ ප්ලේන් එකේ තිබුණා වූ අර හුලං ෆෑන් දෙක වේගින් කරගම් පස්සේ ඒ හුලං පැත්තට මේක එහෙන් හුලං ඇදලා ගන්නකොට මේ ඉඳලා ඒක තල්ලු වෙනවා. ඒක ඕක අපි ඕකනේ නියම ක්‍රියාවලිය. ඉතින් ඒ ඉඳලා හුලං මෙහෙට එනකොට ඒ හුලං අදින පැත්තට මේක තල්ලු වෙනවා. ඉතින් ඒකට අපි වෙන වචනයක් කියනවා මොකද්ද? මේක යනවා කියලා. ගමන් කරනවා කියලා. ඉතින් ඒ වගේ අපි මේ හිතේ වෙන්නේ වෙන වැඩක්. හැබැයි කියන්නේ වෙන කතාවක්. දැන් මේ සද්දය ওই විදිහට චිසි තේලි වලින් ගිහිල්ලා ආනවා. අපි හිතමු රූප වාහිනියක වැඩසටහනක් අපි දකිනවා. බල ආනවා. ඒ විලාවට වෙන්නේ මොකද්ද? එක චිසි තේලියක් ගිහිල්ලා ශබ්ද කැලක් අහලා ආපහු භවංග වෙලා දෙවිනිය කියනවා රූප කැල බලන්ට සිත් පීලියක් යනවා ආපහු එනවා ඊට පස්සේ ආපහු තව රූප කැලක් බලන්ට සිත් පීලියක් යනවා ආපහු එනවා භවංගේට ඊට පස්සේ ශබ්දය අහන්න යනවා ආයේ සිත් වේලියක් ගිහිල්ලා 17කින් ආපහු භවංගේට එනවා ඔය වගේ මාරු වෙන මේ වැඩසටහනක් උපදී දැන් මම මේ කියන්න යන්නේ ඔන්න ඔය වැඩි සිත වෙනවා ඒ වැඩේ ඒ කියනවා සිත් චිත්ත වීති පහළ වෙනවා චිත්ත වීති පිළිබඳව කතා කරනවා කියලා. දැන් මේක මෙන්න මෙහෙම තියෙනවා විදියක්. තවත් එකක් කියලා දෙන්න එපායි. ඒක අමතකුණොත් හොඳත් නෑනේ. මතකයිනේ අපිට අපි මේ පහුගිය සතිවල කතා කළා සිත් ගැන වෙනම ගොඩක් කතා කරලා චෛතසික වෙනම කතා කරලා ඊට පස්සේ ඒ දෙක සංයෝග වෙන තැාලේ කතා කරා. දැන් අපි ඊට පස්සේ වැඩසටහනක නෙමේ ඉන්නේ. මේ මම කියනවනේ දැන් මේ භවංගය චලනය වුණා ඒක කැඩුනා ඊට පස්සේ සිත් පීලිය ගියයි කියලා. ඔය සිත් පීලිය යනකොට අපේ මේ අහගෙන ඉන්න පින්වතුන් අමතක කරන්න එපා. අමතක කරන්න සුදුසු නෑ. ඔය හිතක් කියලා මම කිව්වට ඔය
සෑම චිත්තක්ෂණයකම ඒ හිත පහළ වෙනකොට ඒ පහළ වෙන්නේ අර අදාළ චෛතසික පොකුරත් එක්කයි කියලා. විස්තර වැඩියෙන් දැනයි කියන්නේ නැති සිත පහළ වෙනවා කියලා කිව්වොත් ඒ සිත පහළ වෙන්නේ අදාළ මන්ද චෛතසික රංචු එකයි කියන එක හොඳට මතක තියාගන්න. දැන් මෙහෙම කරමු. අපි දැන් බණ දැන් මේ මම මේ කරන කතාව මේ පින්වතුන්ගේ හිතට එනවනේ කනට එනවනේ ඔය ස්පීකරේ හරි හෙඩ්ෆෝන් එක හරි ඉයර්ෆෝන් එක හරහා එනවනේ. දැන් මේ ශබ්දය බාධා වෙන්නත් හේතුවක් තියෙන මේ හොඳ වැඩසටහනක්. ඒකයි. දැන් මේ අපේ හිතේ මූල හිත කියලා කියන්නේ පවංග හිත. මූල හිත, ප්‍රභාස්වර හිත, ඒ වගේම පවේ අංග හැටියට තියෙන හිත තමයි මෙන්න මේ පවංග හිත. ඔය හැම එකක්ම කොහේ ගියත්, ඔය හැම මොන පීලිය ගියත් හැම වෙලෙම ගිහිලා කෙලිම එතෙන්ද ඇවිල්ලා වුණ අනිත් ලයින් එක යන්න. දැන් මේ සත්‍යය මේ පින්වතුන්ගේ කනට ඇවිල්ලා පවංගයේ හැපිලා හැබැයි නිරෝගිමත් කනක් තියෙන්න ඕනේ. ඒ කන කියන ඒ දෙරේ හරහා තමයි හරිත වදින්. ගිහිල්ලා වෙනවා මෙන්න මේකක්. පවංග හිත, පවංග චලන සිද්ධ වෙනවා, පවංග කිය කැදී යන උපච්ඡේදී සිද්ධ වෙනවා. දැන් බලන්න පවංගේ තිබුණා, පවංගේ හෙල්ලුණා, පවංගේ කැඩුණා, ඒකට උපච්ඡේදේ කියනවා. ඊට පස්සේ ඇති වෙනවා අර සත් මේ මම කතා කරන සත්‍යයට එන සත්‍යයේ පැත්තට හැරෙන ආවර්ජන කෘත්‍ය කරන පංචද්වාරාවර්ජන සිත පහළ වෙනවා. හතර වෙනවා. මොකද පවංග, පවංග චලන, පවංග උපච්ඡේදය, පංචද්වාරාවර්ජනේ ඊට පස්සේ පහළ වෙනවා සෝත විඥාන හිත. සෝත විඥාන හිත ඒක පහළ වෙච්ච ගමන් සෝත විඥාන හිත පහළ වෙන්නේ දැන් මේ සත්‍යය දැනගන්නවා. හැබැයි සත්‍යයේ තිබෙන ඔක්කොම ඇර ටික නෙමෙයි සත්‍යය කියන එක විතරක් දැනගන්න. ඒකට ඒ තරම්ම මේ සත්‍යය කියලා දැනගත්තට සත්‍යය ආසේ තියෙන මොනවද හොඳද නරකද ඉව ගහගන්න බෑ. චක්කු විඥාන කියලා කියන්නේ මේ සෝත විඥාන කියලා කියන්නේ සත්‍යය දැනගත්තා. සත්‍යයක් කියලා දැනගත්තා, සත්‍යය පිළිගත්තා, බාරගත්තා. අන්න ඒකට කියනවා සම්පටිච්ඡන සිතයි කියලා. ඊළඟට ඒ මම මේ කියන වචනය ආවර්ජන හිතින් පංචද්වාරාවර්ජන හිතින් මේ පැත්තට හැරිලා සෝත විඥාන හිතින් ඒක දැනගෙන සත්‍යයක් කියලා සම්පටිච්ඡන හිතින් ඒ දැනගත්ත සත්‍යය බාර අරගෙන තමන්ගේ පැත්තට නම්මගෙන සම්තිර්ණ හිතින් මොකද්ද මේ සත්‍යය කියලා හිතුවා. මේක ජිනාලංකාර හාමුදුරන්ගේ රත්නයක්. ඊළඟට මොකද්ද මේ සත්‍යය තියෙන්නේ? මෙන්න මේ සත්‍යය තියෙන්නේ මෙන්න මේ බණ කෑල්ල, මෙන්න මේ අර්ථය, මේ තේරුමයි. ඊට පස්සේ තීරණය කරා, වවස්ථාපනය කරා. ඒ කියන්නේ මේ අර තීරණය කරනවා, සත්‍යය බාරගත්ත සම්පතිච්චෙනින් පරික්ෂා කරා, සම්තිරණේ තීරණය කරා මේකයි මේ කියන්නේ කියලා. ඊට පස්සේ තමයි මේ සත්‍යයේ තියෙන මේ කියන සත්‍යය මෙන්න මේකයි ඔය කියන්නේ කියලා තීරුම් ගන්න තැනට යන්නේ. ඊළඟට යනවා ජවන් හතක්. ජවන් හතක් යනවා. ඊට පස්සේ ජවන් හත ගිහිල්ලා ඒක ඉවර වෙනවා. ජවන් අටක් යන්නේ නැහැ, නවයක් යන්නේ නැහැ. ඊළඟට ඔය අවස්ථාවන මේ ජවන් සිත්වල තිබෙන පුදුම බලයක්, ශක්තිය. මේ ජවන් සිත්තරින් තමයි ආරම්මණය හොත්තටම දැනගන්නේ. ආරම්මණයේ තිබෙන තතු, ආරම්මණයේ තිබෙන විදිය, ආරම්මණයේ තියෙන රහ, ආරම්මණයේ තියෙන ගති ඔක්කොම කන්නේ දැනගන්නේ විදින්නේ මේ ජවන් වලින්. ඒ ජවන් වලින් ඒ ටික ඒ ආරම්මණයේ රහ විදින්ට දැනගන්ට විඳගන්ට අර මුලින් තියෙන පංචද්වාර ආවජනය
සෝත විඥාන සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන මේවා අවශ්‍යයි. අර ළමෙක් පෑනක් ගන්නවා කියලා කියන්නේ ඒ ළමයා පෑන අරගෙන පෑන අරගන්ට අත මෙහෙන් දික් කරන්ට උනේ මේ සිතත්ට හරවන්ට උනේ ඒ වගේ අල්ලන්න. අන්න ඒ වගේ මේ මූලික දෙක අවශ්‍යයි. ඊට පස්සේ යනවා පදාරම්මන කියලා සිත් දෙකක් යනවා. ඒක ගියන් පස්සේ 17 සම්පූර්ණයි. ඊට පස්සේ කෙලිම දුක්ගාලා ඒ චිත්ත වීතිය භවංගයටපත් වෙනවා. දැන් ওই විදිහට තියෙන මොකද්ද? භවංග, භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්වාරාවර්ජන, සෝත විඥාන, සම්පටිච්ඡන, සම්තිරණ, ඔත්තකන, ජවන හත්වාරයක්. එතකොට වෙනවා මේ වවත්තාන්සේ දෙනුට 8යි. ඊට පස්සේ තව ජවන් 7ක් ගියන් පස්සේ 15යි. පදාරම්මන වශයෙන් තව සිත් දෙකක් යනවා. ඒක ගියන් පස්සේ නැවත භවංග. ඊට පස්සේ දෙවෙනි සද්ද කියලා අහන්න ඔය වගේම පටියක් ආයෙනවා. ඊළඟට දෙවෙනි සද්ද කියලා ඇහුවා. ඊට පස්සේ තුන්වෙනි සද්ද කියලා අහන්න ඔය වගේම තව කේලියක් එනවා. මේ මම දැක්කා මේ මම දැක්කා මේ මොනවාද මේ අර සත්තු ඉන්නේ මේ ඔය තලගුයි උභාග්ගාව ඉඳගෙන උභාග්ගාව වැතිරලා ඉඳගෙන මේ කූඹි පේලියක් යනවා. මේ තලගුයා අර කූඹි යනකොට මේ කකුමේ කඩි මූ එතන ඉන්නවා. එකපාර දෙව දික් කරනවා, කඩියක් ගන්නවා කරා. එකපාර දෙව දික් කරගන්නවා, කඩියක් ගන්නවා කරා. ආයෙත් උවිදිද මේ තලගොයා අර කඩි පිළේ යන කඩිය දිවෙක මුගේ දිව ටිකක් ඉස්සරහට නිකන් ගොඩක් වීදල යනවා. ගිහිල්ලා නිකන් වැල වගේ ගිහිල්ලා කඩිය ඒකේ අලව ගන්නවා එනවා කරා. ආයෙත් දිව දික් කරනවා, කඩියක් ගහ ගන්නවා කරා. බැලුවෙන් පස්සේ මේ අපේ මේ නාම ධර්ම සමුදාය මේ භවංගයෙන් හරියට නිකන් අර තලගොය දිවේලියට ගන්නවා වගේ තමයි ආරම්භණයට යනවා. සද්ද කැල්ලක් ගන්නවා එනවා, ආයෙත් යනවා සද්ද කැල්ලක් ගන්නවා එනවා, ආයෙත් යනවා කේලියක් සද්ද කැල්ලක් ගන්නවා එනවා. ඔය විදිහට කෑලි සද්ද එක්කාසු කරලා උහුම අහපු බණක් තමයි ඔය මේ ආන්නේ. දැන් මේක කරගන්න මේක මේ විදිහට කිව්වේ නැත්නම් එහෙම අපි හිතාගෙන ඉන්නේ මේ අතිරේකම එක හිතකින් අහනවා කියලා. ඕක කරන්න බෑ. කවදාකවත් ඕක කරන්න බෑ. මේ දැන් මේ සත්‍ය ගොඩාක් යන ෂණ ගොඩාකින් ෂණ ගොඩකින් ෂණ 17 වනේ එකක්ට තියෙන ඒ වගේ ෂණ 10 තේවා තියෙන සිත්තේලි චිත්ත වීති ගොඩකින් අහපු මේ අහලා කෑලි අහලා වචන අහලා එකාසු කරගත්ත ඒ මේ විඤ්ඤාතයත් එක්ක එකාසු කරගත්ත දැනුමක් තමයි ඔය අපේ මේ පින්වතුන්ගේ දහම් දැනුමේ කියලා ඔය හෙත්වල ස්ටෝ වෙලා තියෙන්නේ සහ සංඥාගත වෙලා තියෙන්නේ. හැබැයි ඒක ක්‍රියාත්මක වෙනකොට සිද්ධ වෙන්නේ මේ විදිහටයි. ඒක නිසා මම හිතනවා මේ ඔය විදිහට මේ කාරණේ තේරුම් ගන්න මේ වැඩේ ටිකක් මේ බරපතල වැඩක් මේ අත ගහලා තියෙන්නේ. මේ ළඟට මේ අපේ පින්වතුන්ට මේක පත්‍යම් වෙන විදිහට මේක කියලා දෙන්නත් ඕනේ. ඒක නිසා මම වැඩිය ඉස්සරහට ගෙනියන්නේ නැහැ මේක. මෙන්න මේ කැලේ 17ක වැඩසටහනක් මෙහෙම තියෙනවා අය. මේක ඇවිල්ලා මේ අපි මොමන්ටම් එක කතා කරන්නේ. කියන්නේ එහෙම නැත්නම් මේ මෙකනිසම් එක මේ කතා කරන්නේ. මේක ඇත්තේ දැන් අපි කියන හිතනවා මං හේතුවා මං මෙනෙහි කරා මම දැක්කා මං ඇහුවා කියලා කියනවනේ. ඇහුවේ කොහොමද? අහනකොට උනේ මොකද්ද? ඒ අහන තැන සිද්දෙවිච්ච සිදුවීම් මොනවද? ඒව ගලවලා වෙනම ගලවලා පෙනෙන එකක් තමයි මේක හරියට දංවැල වගේ. දංවැල කියලා කිව්වන් පස්සේ ඒක වචනයි. හැබැයි දංවැලේ පුරුක් ගොඩක්. අන්න ඒ වගේ මේක නිකන් ධම්මල් කැලලක් දැම්ම වගේ. ඒක නිසා මෙන්න මේ ටික මනසක තියෙච්ච ආගන්ත භවංග
භවංග චලන, භවංග උපච්ඡේද, පංචස්තුර ආරාවජන, සූත විඥාන, සම්පටිච්ඡන, සම්තිරණ, වොතපන, ජවන, 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 ජවන. හත්තතාවයි පදාරම්මන, තදාරම්මන, ඊළඟට භවංග. ඔන්න ගිය විදිය. දැන් මම මේ ටික මේකේ තව ගොඩක් තියෙනවා. මම අදට මේ ටික මෙතනින් සමාප්ත කරනවා. අපි මේ පින්වතුන්ට යම් කිසි දෙයක් මේ කියාපු ටිකෙන් දැනගන්න අපහැදිලි තැන් තේරුම් ගන්නට යමක් වෙනා මේ වෙලාවට අද කියපු ටිකට අනුකූලව අහන්න පුළුවන්. මේක ගොඩක් තියෙනවා ඉස්සරහට. ඒ ටිකත් ඉස්සරහදී හොඳට කතා කරමු. මේ ප්‍රශ්නමාර කියන අහන්න දැන් එතකොට මේකට අනුකූලව මේ දැන් අපි සාකච්ඡා කරමු. මම තවත් පැත්තකට මේ පිටු යොමු කරන්නම්. හොඳයි. ප්‍රශ්නහන්න කැමති නාටම තේරුම් ගන්න. තේරුම් ගන්න ස්වාමීනි. තමයි වෙන්න උවන්සගේ කාල වේලාව අනුව අපිට තේරෙන විදිහට බොහොම රැ වෙලා තියෙන ස්වාමින්වහන්සේ ඒක ගැන සලකලා අපි අද කෙටියෙන් සාකච්ඡා කළා. ඉතුරු ටික අනිත් දවස් සාකච්ඡා කරන සුසුයි කියලා ඉක්මන සමනාන්සේ. ඒකත් හොඳයි. මේ විනාඩි 10ක් විතර පුළුවන්. හොඳයි ස්වාමීනි. එහෙනම් චන්දන මාත්‍යා අහන්න පුළුවන් ප්‍රශ්න. අතිරුවන් සර්ණයි කියලා දෙනාටම ගරුතර ස්වාමින්වහන්සේ මේ දැන් නිින්දගේ වෙලාවට එහෙම භාවංග සිත පවතින්නේ මේ අර සත්චිත්ත සාධාරණ චෛත්‍යික සහ අන්‍ය සමාන චෛත්‍යිකත් සමගද එහෙම නැත්නම් භාවංග සිත තන්නියමද පවතින්නේ? එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තිරුවන් සර්ණයි. ඒක මං හිතන්නේ මීට ඉස්සර වෙලත් ඔකට ඇහුවා. මං උත්තරේ දීලා තියෙනවා. ඒකේ චෛත්‍යසික වැඩ කරනවා නම් වැඩ කරන්නේ ඒ ප්‍රතිසන්දිය ගන්න අවස්ථාවේදී කියපු ටික පමණයි. ඊට වඩා දෙයක් නෑ. හැබැයි චෛතසික කතාව පිළිබඳව මත තියෙනවා. තියෙනවා කියනවා නෑ කියනවා තියෙනවා නම් තියෙන්නේ අර මේ ප්‍රතිසන්දිය ගන්න අවස්ථාවේදී ඒ ටික විතරයි. එතනින් එහාට ඇත්ත වශයෙන් කොච්චරක් තියෙනවද කියලා ඒකේ අපිට ප්‍රශ්නෙකුත් නෑ. හේතුව ඇවිල්ලා ඒක භවයේ අංගයක් හැටියට තියෙන දෙයක්. මම මේක කියලා දෙනකොට මෙන්න මෙහෙමක පාවිච්චි කරනවා. ඒ තමයි ක්‍රියාත්මක වූ හිත සහ අක්‍රියාත්මක වූ පවතින හිත. දැන් අපේ හිත ක්‍රියාත්මක වෙලා යන්නේ අරමුණක් එපායි. භවංගයේ තියෙන ඒක ආරම්භණයයි. දැන් භවංගයේ ඔහේ තියෙනවා. කොච්චර භවංග ගත වෙලා හිටියත් හිත දියුණු වෙන්නේ නැහැ. දැන් මේ ඒක නිසා ඒක නිකන් නිදාගෙන ඉන්න ඒක ආරම්භණයක ඔහේ තියෙන හිතක්. ඒක නිසා මේ හිත බාහිරට යනකොට ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ක්‍රියාත්මක අවස්ථාව තමයි පංචද්වාරාවජන මනෝද්වාරාවජන හිත. අක්‍රියාත්මක අවස්ථාව කියලා ස්ටේබල් ගතියට තියෙන එක ගැන කියනවා භවංගයට. දැන් මේ චිත්ත වීති කතාව කතා කරන්නේ ක්‍රියාත්මක හිතයි. ඒක නිසා භවංගය ඔය විදිහට තේරුම් ගන්නට අපි මේ ක්‍රියාත්මක වෙන එක මේ විදිහට සලකගන්න. අදිරුවන් තමයි සාමාන්‍ය කොට ප්‍රශ්න තියෙනවා. වාන් සඳහන් කළා මේ ආරම්භණයේ හරිත දැනගෙන ඉන්න සත්‍ය හරිත දැනගෙන ඉන්න සිදුවෙන්නේ මේ ජවන් සිත් හතෙන් කියලා. එහෙමනම් සාමාන්‍යයෙන් සත්‍යයක් ඇහෙනකොට සත්‍යයේ මුල් කොටස අපිට ඇහෙන්නේ නැති වෙනවද? අපි දැනගන්න නැත්නම් සත්‍යයේ මුල් කොටසෙන් අපි කොටසක් නැති වෙනවද? ඒ අවස්ථාව වෙනකොට ඒක වෙන කොටස තමයි ඇතිකල් සම්මාන. තව එකක් කියන්න පුළුවන් මේ ඒක තමයි මේ දැන් සත්‍යය පටන් ගන්නකොටම ඔය සත්‍යයේ තිබෙනවානේ එක්තරා විදිහක පොඩි ආවුස කෑල්ල. ඒ සත්‍යය පටන් ගන්නකොටම පටන් ගත්ත කෑල්ල තමයි සත්‍යය පටන් ගන්න අවස්ථාවේදී කෑල්ල තමයි මේ ඔය භවංගේ හැපෙන්නේ. එතකොට මේ සත්‍යයේ ඒ හරිය ඉඳලම ජවන් සිත් වලට දැනින්නේ නෑ මාතයා.
එතකොට මේ බව හිත කැඩ බවංගේ මිදිලා බවංගේ හෙල්ලිලා බවංගේ වෙනස් වෙලා ඊට පස්සේ ඒ පැත්තට සද්දේ පැත්තට හිත හැරෙනකොට චිත්තක්ෂණ හතරක් විතර පරක් වෙලා තියෙනවා. ඒ කියන්නේ රූපේ ඇහිච්ච සද්දේ පරක් වෙලා තියෙන එක කියන්නේ පරණ වෙලා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ඔබ කියන්නේ එක චිත්තක්ෂණයක් පරණයි කියලා කියන්නේ. ඒ ඊට පස්සේ තමයි සද්දේ කියන එක සද්දේ කියන එක දැනගන්නේ සෝත විඥානයේ එන තැනයි. සෝත විඥානයේ කියන තැන තමයි ඔබ සත්‍යයක් කියලා දැනගන්නේ. ඊට ඉස්සර වෙලා ඒ සත්‍යය කියලා දැනගන්න තැනට එන්න හිත හැරිලා කසාගෙන එනවා. ඒ අවස්ථාවේදී සත්‍යය කියලා දැනගන්නේ ඒ එන ටිකට අර සත්‍යය ඩිංග පරක් වේ කියන පරණ වෙනවා. පොඩිෂණ කීපයක් පරණ වෙනවා. ඊට පස්සේ සෝත විඥානේ සත්‍යය කියලා දැනගත්ත ගමන්ම තමයි සත්‍යය ඒ පැත්තට පාරගන්නේ. ඊට පස්සේ දැන් සෝත විඥාණයෙන් සත්‍යය කියලා දැන් සෝත විඥාණයෙන් කරන්නේ සත්‍යය කියලා දැනගත්ත එක විතරයි. ඒ සත්‍යයේ තිබෙන රහ මොකද්ද හොඳද නරකද කියන එක ඒ සෝත විඥාණයට දැනගන්න බෑ. සෝත විඥාණය කියලා කියන්නේ බොහොම දුර්වල පහේතක්. ඒ කියන්නේ මේක විපාක හිතක් කියලා කියන්නේ සෝත විඥාණය සත්‍යයේ ඉස්සෙල්ලාම දැනී යන හිත හරි දුර්වලයි. ඒකට ඒ තරම් වැඩි යමක් කරගන්න බෑ. නිකන් සත්‍ය කියලා මේ දැනගන්න එක ළමයින්ගේ අර තාත්තා කියන එක විතරයි. තාත්තා කියන්න බෑනේ. ආ මාමා කියනවා අම්මා කියන්න බෑ. ඒ වගේ මේකට පොඩි නිකන් සත්‍යය කියන එක දැනගත්තා. ඊට පස්සේ සත්‍යයේ අස්සේ තියෙන ඒවා දැනගන්න මේකට බෑ. ඊට පස්සේ සම්පටිච්චන සම්තිරණ උත්පන කියලා ඊට පස්සේ තමයි සත්‍යයේ තිබෙනා වූ රහ ඊළඟට සත්‍යයේ ආර්ථය ඒක දැනගන්නා වූ සත්‍යයේ මොකක්ද කියලා හොතටම දැනගන්නේ ජවන් වලින්. ඒ ජවන් වලට යනකොට චිත්තක්ෂණ කීපයක් පරණ වෙලා තියෙන ඒකත් ඉස්සරහට කතා කරමු. තිරුවන් සර්. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට මම ඔය ඔන්න ප්‍රශ්නයක් අහපු හේතුවෙන් දැන් මේක අහන්නේ. අර ඕකේදී මට තේරුණේ මොකක්ද කියලාට අපි මේ සත්‍ය හෝ මේ රූපය හෝ දකින්නකොට ඒක සංඥාව තමයි මොකක්ද කියලාට ගෝචරය කරගන්න ඉක්මනට කියන එක. දැන් රූපය දැක්කත් අපි ඒකට වර්ණ සංඥාට අර අපේ සංඥා ස්කන්ධයේ ඉක්මනට මේ රූපය ගෝචරය කරගන්නවද සංඥාව ගෝචරය කරගන්න ගැතියක් තමයි සංඥාවන්ත දැන් නමක් එහෙම බලනකොට පොතක ඒ කේවල පුරුද්දට ඒ සමහර සම්පූර්ණ වචනේම කියවන්න ඕනේ නැහැ. අර අකුරු දෙකක් තුනක් හරි දකිනකොට මේ සංඥාව අපි ඉස්සක් ගාලා අරගන්න ගතියක් තමයි තියෙන්නේ. ඇත්තටම ඒක අපි කරන්නේ ශබ්දය හැමෙන්නම නැත්නම් ශබ්දය කියලා අර ඒ අර ඝන සංඥාවද අපි ගන්න කියන එක තමයි මට පැහැදිලි අර එහෙම අදහසක් ආවේ. ඒක කොහොමද සමහරවිට තේරුම් ගන්න? මේක මහත්තයා ලෝකයේ ඉන්නා වූ මිනිස්සු සත්‍යය අහලා පොත කියවලා පොත්පත් දැකලා බලලා කියවලා ඒ මිනිස් හිත සාමාන්‍ය ලෝකයේ අපි සංඥාව කියලා කතා කරන විදියයි මේ චිත්ත වීතියක සංඥාව වැඩ කරන විදියයි කියලා කියන්නේ දෙකක්. දැන් මේක දැන් අර මහත්මයා කිව්වා අපි මොඩි වචනයක් දානකොට සංඥාවක් දානවා සංඥාවක් දානවා කියලා වචන දෙක තුනකින් දානකොට හැබැයි ඒ පරණ සංඥාවක් හැබැයි මේ චිත්ත වීතිය කතා කරනකොට අපි අලුතින් දාන තියෙන එක මේ මෙහෙම එකක් තියෙනවා මේක අලුත් වැඩි දැන් මම මේ පොඩි ටින්ගක් කියුවේ මේක තාම මේ අපිට මේ සාමාන්‍ය නූල් බෝලකින් සරමක් මාගන්න බෑ මාත්‍ය නූල් බෝලයක් අරගෙන කමිසයක් සර්ට් එකක් සිගුරක් මාගන්න බෑ ඒ නූල් බෝලිය අරගෙන ඉස්සෙල්ලා රෙදි වියන්න ඕනේ ඊට පස්සේ රෙදි වියලා ඊට පස්සේ හොඳට හොඳ මේ හයියට රෙදි වියලා මට්ටම් කරලා ඊට පස්සේ තමයි මාන්න දැන් මේක ඇත්ත වශයෙන්ම මේ නූල් ටිකක් දැම්මා වගේ තාම මේ ඇත්ත වශයෙන් නූල් කියන්නත් බෑ තාම මේ කපු වගාවකින් මේ කපු දැන් ගලවන කාලේ දැන් ඊට පස්සේ ගෙනියලා රටේ දාලා නූල් කරලා ඊට පස්සේ වෙනව අන්න ඒ වගේ දැන් මේක ඉස්සරහට යනවා. එතකොට ඔක ඔය ප්‍රශ්නේ කොහක්ද කියලා තේරෙනවා. එත්තක
පොඩි ඉවසීමක් පුරුදු කරන්න වෙයි කියන එක තමයි මට කරුණාවෙන් කියන්න දෙන්නේ. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ බොහොම පින් මං කරන්නේ වත් ලැබෙලා තියෙයි බොහෝ වෙලා තියෙන්නේ දැන්. එහෙමනම් ස්වාමීන් වහන්සේ අපි අනේක වාරයක් ඔබ වහන්සේට පින් දෙනවා මේ අපි වෙනුවෙන් කරන සේවය වෙනුවෙන්. අපිට මේ වගේ සේවයක් ඇත්තටම මේ සමිකින් මේ දෙකක් ලබා ගන්න බැරුණ මං හිතන්නේ එහෙම ලබා ගන්න පුළුවන් වෙයි කියලා. බොහොම වටිනා කර්ම කරන අපිට වහන්සේ බොහොම සරල විස්තර කරලා දෙනවා. ඒ නිසා සවන් දෙ සිසුස් වෙනුවෙන් ඔබ වහන්සේට මං ඉතාමත්ම කෘතඥ වෙනවා මේ කරන ලද සේවය වෙනුවෙන්. එහෙමනම් ස්වාමීන් වහන්සේ අද දවසේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව අවසන් කිරීමට නැවත වරක් ඔබ වහන්සේටම අපි යොමු වෙනවා. ලබන සතියේ හමු වෙමින් බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අපේ පින්වත් මේ දලුවත් මහත්මයාටත් ඒ වගේම මේ අපේ ඉන මේක හසුරුවන ජයන්ත මහත්මයා ඒ වගේම අපේ මේ ප්‍රශ්න අහපු පින්වත් මහත්මයන් හැම දිනම අපි අගය කරනවා. ඉතින් මේවා හොඳට ආගෙන කියාගෙන ධර්මඥානෙ දිනු කරගන්න මාන්සි ගන්නවා. අපි මේ ධර්ම ප්‍රචාරය කරනවායි කියලා ඇත්ත වශයෙන්ම මේ ඇවිල්ලා ඉන්නේ ගමනේම ප්‍රයෝජනයක් ඉතින් අපි මිනිසුන්ට බණ කියලා ධර්මයේ කියලා දින මේ සන්තෝෂයක් ලබනවා ඒකේ ප්‍රතිඵලයක් දෙනවා කියලා අපි හිතනවා විශ්වාස කරනවා. ඒකෙත් එක අවස්ථාවක් මේ. ඉතින් පින්වත් දලුවත් මහත්තයා ඒ වගේ මේ දරුවන්ගේ මහත්මිය ඒ වගේ මේ පින්වත් මහත්මයලා හැම දිනම එක්කාසු වෙලා මේ වැඩසටහන සංවිධානය කරගෙන මේ ධර්ම වැඩසටහන පවත්වාගෙන යාම තුළින් බණ ඇසීම තුළින් උපදවා ගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් ශක්තියෙන් කුසල ධර්මයන්ගේ බලෙන් ශක්තියෙන් සෑම දිනාටම නිරෝගී සැප වේවා දීර්ඝාස වේවා සනසෙල්ලක්ම වේවා ධර්ම සැපේ මතු වේවා. විශේෂයෙන්ම අපි ප්‍රාර්ථනා කරන එකක් තමයි දලුවත් මහත්තයා ප්‍රදාන සෑම දිනාටම මේ විභජනය සිද්ධ කරගන්න ශක්තිය ලැබේවා. විභජනය කියලා කියන්නේ බෙදිල්ල. මේ සමාජගත වෙනායින් පස්සේ කියනවා බෙදෙන්න එපාය කියලා. ඒ වගේම ඒකේ එක පැත්තක් බෙදෙන්නේ නැතු එකට ඉන්නො. නමුත් නිවන් දකින්ට බෙදෙන්නේ නැතු බෙදන්නේ නැතු බෑ. ඉතින් අපි ඒකාත්මික වෙලා හිටියොත් එහෙම අපිට නිවනට අවශ්‍ය කරන්නා වූ පාරමී පුරා ගන්නටත් බෑ. සංසාරේ අනිත්‍යයම කුත් කරන්නේත් නෑ. අපිත් එහෙම නොකරින්න ඕනේ කියලා හිතුවොත් එහෙම සසරට යනවා මිසක නිවනක් නෑ. බුදුරජාණන් වහන්සේ බෙදිල්ල දේශනා කළා. ඒ නිසා මේ වැඩසටහනෙන් හොඳට විභජනය බුදුරජාණන් වහන්සේ හොඳට දේශනා කළා. මේ දහම් කොටස් කඩ කඩ බලන්ට ශ්‍රද්ධාව, චිත්ත සමාධිය, වීරිය, නුවණ, ප්‍රඥාව පහළ වේවා. හොඳින් මේ නාම ධර්ම කඩ කඩ බෙද බෙදා බලන්ට හැකියාව ලැබේවා. රූප ධර්ම කඩන විදිය අපි ඉස්සරහට කියලා දෙනවා. ඒ නිසා මේ සෑම දිනාටම හොඳින් ධර්මයේ තේරුම් අරගෙන ඒ වගේම කිසිම බිඳීමක් නැති, කැඩීමක් නැති, වෙනස් වීමක් නැති ෂණ දාලා කතා කරන්න බැරි චිත්තක්ෂණ හරි මුඛක් හරි දාලා කතා කරන්න බැරි ඒව නැති තැනක් තියෙනවා. ඒ පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව අවබෝධ වේවා. නිවන් පිණිස මේ ඇසු බණ මේ දිසු බණවල පිණිස සෑම දිනාටම හේතු වේවා, වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සම්පදම් සම්පන්නම්